طيب إذا أبي دهان تبني مدى ملوية تبني دوستي سلطان بحكي آرام كران دائي سودان ملائن يسان دهان سادو كاريا بيلي كرام دهان نمو تاس بغتو ورهتو سمّا سمّو تاس නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංච සම්බන්ධනෝ ලෝකෝ කිංච තස්ස විචාරණං කිංසස්සු විපහානේන සබ්බං ජින්දති බන්ධනං නන්දි සම්බන්ධනෝ ලෝකෝ විතක්කස්ස විචාරණං තණ්හාය විප්පහානේන සබ්බං ජින්දති බන්ධනන්ති සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රවරුනි අපි මේ පාඩේම තමයි ඊයේ ඉදිරියෙන් තියාගෙන ධර්ම දේශනාව ආරම්භ කළේ. ඉතින් මේ පාඩේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහන ප්‍රශ්නය. දෙවියෝ අහන ප්‍රශ්නේ තමයි මේ ලෝකේ මොකෙන්ද බැඳිලා තියෙන්නේ? ඒ බැඳිලා තියෙන එක කක් පදනම් වෙලා කක් නිසා මේක වෙනවද? ඒ බැඳීම නැති කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක එසේ මෙසේ චින්තන ශක්තියක් තියෙන කෙනෙක් අහන ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් ධර්මයට එන්න ඉස්සෙල්ලා අපි හිතපු විදිය දන්නවනේ. කියනවා සාමාන්‍යයෙන් කීමට හැඳි මිටේ දිග කියලා. ඒක ගෑනුන්ට කිව්වට පිරිමින් ඉච්චරම තමයි. ඒක කිසි වෙනසක් නැහැ. අනිත් අය ලොකු කියලා හිතේ තියාගෙන අනිත් අයට කියනවා. හැබැයි දෙගොල්ලම පිරිමින්ට හැටි විදිහට ගන්න. ටිකක්. ඉතින් මම පිරිමියෙක් ඉඳලා මට කිව්වේ නැති බය. අනිත් එක මේ පිරිමි ඉන්නේ පොඩ්ඩයිනේ. ඒ හින්දා ගෑනු ටික මාව බේරගන්න. අපි බය නැතුව කියන්න ඕන. ඉතින් කෙසේ වෙතත් අපි අහන්න ගినాම ප්‍රශ්නයක් අහන්න ගినాම මට වෙලා තියෙනවා සමහර වෙලාවට සමහර ගෲප් වලදී වාටාවක් ඉදිරිපත් කරන්න ගිහම ප්‍රශ්නයක් අහන්න ගිහම විනාඩි 5ක් ප්‍රශ්නයක් අහන්න ඒ තරමටම මේ අපේ චින්තන රටාව බ්ලොක් වෙලා තියෙන්නේ. දැන් අපිට පැයක් විතර තිබුණ සාකච්ඡා කරන්න. ඉතින් මෙතනින් ධර්මයේ සම්බන්ධ ප්‍රශ්න කීයද? ඒ එහෙම අපේ චින්තන රටා මෙහෙම කඩාවැටෙන යටට යන්නේ. එහෙම චින්තන රටාවක් හැදෙන්න නම් අපි ධර්මයේ කොළොත් කස කැවෙන්න. ඉතින් ඒ ධර්මයේ කස කැවිච්ච එක ධර්ම හොඳට කස කැවෙන්න. එහෙම නැත්නම් ධර්මය කොහෙත් ආවත් ප්‍රශ්නයක් ආවත් තමයි උත්තරේ තියෙනවා. ඒකෙදි ප්‍රශ්න නැහැ. ඉතින් මේ දෙවියෝ ධර්මයේ හොඳට කසකෙවිච්ච එකේ එහෙනම් හරියටම ඇනේට ඩොම් ගාලා ගන්නවා. ඒ මේ වටින්නේ ඒක තමයි මෙතන මේ අහන්නේ මොකද්ද මේ බන්ධනේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ දෙන උත්තරයක්. බුදුහාමුදුරුවෝ කියනවා ලෝකය තණ්හාව එහෙම නැත්නම් රාගයෙන් බැඳිලා තියෙනවා. ඒ බැඳිලා තියෙන එක ඒ බැඳීම දිගින් දිගටම අරගෙන යන්නේ විතක්කෝස්සේ කියලා. ඊට පස්සේ කියනවා මේ තණ්හාව ආත්පසින් දුරලන්න පුළුවන් වුණොත් මේ සියලු ඔක්කොම බැඳිලා යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ උත්තරේ දුන්නට අපි ඊයේ මේ ප්‍රශ්නෙටවත් උත්තරේටවත් මත තිබෙන්නේ අපි අද තිබෙ මොකටද? මේ දෙවියන් වහන්සේ මොකක්ද මේ ලෝකෙ කියන්නේ? අපිට ලෝකේ කියපුවම මම අර ඊයේ කිව්වා
වගේ එන්නේ අර බෝල ගෙඩිය තමයි. ඒක තමයි ලෝකෙ කියලා ඉඳේ තියාගෙන ඉන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ එන සංධර්මයේ ඉන්න අය මේ ලෝකෙට වෙනමම අර්ථකථනයක් දීලා තියෙනවා. ඒ අර්ථකථනය මොනම විදිහකටවත් සාමාන්‍ය ජනතාවට කියන්න බෑ. මේ මිනිස්සුන්ට කියන්න පුළුවන්. මොකද යම් ආකාරයක මේ වගේ දෙයක් අහන්න මනසේ මොකක් හරි පෙරලියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පෙරලිය සිද්ධ වෙලා තියෙන අයට කියන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය අපේ ගෲප්ස් තියෙනවා, අපේ යාළුවෝ ඉන්නවා, උන්ට මේවා කිව්වොත් අනිවාර්යෙන් කියන්නේ උන්ගේ නඩ දෙක තුනක් එක්ක හැලිලා එහෙම නැත්තම් බුරුල් වෙලා කියලා. මොකද ඒ තරමටම මේ චින්තන රටාව ඒගොල්ලන්ට හුරු නැහැ. බුදුහාමුදුරුවෝ මොකද්ද මේ ලෝකේ කියලා අදහස් කෙරුවේ මේ අසකනනාසාදීය කියන එක. ඇත්තට බුදුහාමුදුරුවන්ටදී ආනන්දහාමුදුරුවෝයි මේ ලෝකේ කියලා අදහස් කෙරුවේ අස කන ආසාදී කියන මේ ඉන්ද්‍රියන් හය තමයි ලෝකේ කියලා කියන්නේ. මොකද මේ ඉන්ද්‍රියන් හයට යම් විදිහකට දෙයක් ගෝචර වෙනවා නම් ඒක තමයි අපේ ලෝකේ වෙන්නේ. බුදුහාමුදුරුවෝ එතනින් එහාට පොඩ්ඩක් ගෙනියනවා. සෑහෙන එහාට ගෙනියනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඒ ඉන්ද්‍රියන් ටික විතරක් නෙමෙයි. ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන බාහිර අරමුණක් තියෙනවා නම් ඒකත් අපේ. ඒ විතරක් නෙමෙයි. ඒව සම්බන්ධ වෙලා සම්බන්ධ වීමක් තියෙනවා නම් ඒකත් අපේ. ඒකෙන් යම් ස්පර්ශයක් ඇති වෙලා තියෙනවා නම් ඒ නිකම්ම සම්බන්ධ වෙලා නැහැ. ඒ සම්බන්ධ වෙච්ච එක තහවුරු වීමක් වෙලා තියෙනවා නම් ඒක නිතර නිතරම බලන්න ඕන නම් නිතර නිතරේ ස්පර්ශය ගන්න ඕන නම් ඒක තවත් අහවල් වෙලා. ඊට පස්සේ මේකෙන් යම් වේදනාවක් උපදිනවා නම් ඒකත් අපේ දුකේ කියලා බුදුහාමුදුරුවෝ මේ සත්වයා ජීවත් වෙන අන්තිම පරමාර්ථය යනකම් මේක ගෙනියනවා. මොකද්ද සත්වයා ජීවත් වෙන අන්තිම පරමාර්ථය? සැපසොයා යනවා කියන එක. ඒකට ආනන්දහාමුදුරුවෝ කියපු මේ ඉන්ද්‍රියන් හය මේ සැපසොයා සත්වයා යන ගමන දක්වා බුදුහාමුදුරුවෝ ලොකු වටයක් කරකවල පෙන්වන මෙන්න මේක තමයි ලෝකේ. හැබැයි මම මේක ලෝකේ කියන එකට වැඩිය මම ලෝකේ කියලා කියන එකේ තියෙන්නේ මේ ටික නැසෙන එක තමයි ලෝකේ. ඉතින් අපි ඊයේ ඒක තමයි කතා කරන්නේ. මේ නැසෙන ලෝකය එක්ක අපි මේක නොනැසෙන්න කරන යුද්ධය. නොනැසෙන්න මේක නොනැසී පවත්වා ගන්න අපි කරන අරගල. ඒ අරගලේ එකම ප්‍රතිපදේ වෙලා තියෙන්නේ මොකක්ද? නැසෙන එක වැඩිවීම. ස්වභාවයෙන්ම නැසෙන එක. ස්වභාවයෙන් නැසෙන්න ඇරියොත් ඔබ ස්වභාවයෙන් නැසිලා යනවා. මේ නැසෙන එක නවත්තන්න ගියොත් අපි නවත්තන්න කියලා දාන්නේ තව නැසෙන දෙයක් විතරයි. නැසෙන එක දෙගුණ වෙනවා, තුන්ගුණ වෙනවා, අන්තිමට එක්ස්පොනෙන්ෂියලි වැඩි වෙනවා. දන්නේ ඕන දන්නේ නැති එක්ස්පොනෙන්ෂියල් කියන්නේ මොකක්ද කියලා අත් පොඩ්ඩක් කරපු අය දන්නවා. ඒ ගුණාකාරයෙන්ම වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි යනවා. දැන් අපි සාකච්ඡා කරුවේ ලෝකයේ දියුණුව කියලා වැඩි වෙලා තියෙන්නේ විනාශ කිරීමේ ශක්තිය වැඩි වෙන එක විතරයි. ඒක කොච්චර වැඩි වෙලා තියෙනවද කියනවනම් කොවිඩ් හැදිච්ච වෙලාවේ හැම එක්කෙනාටම වල්ගේ පිටිපස්සේ ගහගන්න කිසිම කෙනෙක් නැහැ නම් මම මේකට මුහුණ දෙනවා කියලා. ඒකට හොයාගත්තු බේත් වලින් ඒ දැඩි මිනිස්සු නැහැ. දැඩි මිනිස්සු ලෙඩ වෙයි. ඒවා කුල් කුලුවන් වල නඩු දාලා මල්ලි ගන්න. අතර මිනිස්සු දුප්පත් වෙලා ගානක් නැතුනේ. ඒ වට වගේ කියන්නේ කිසිම කෙනෙක් නැහැ. කොහොමද මේක දින්ද වෙන්නේ? රාජතන්ත්‍රය පවා එකතු වෙනවා. බල පුළුවන් කාරකම් දිනුම් ඔක්කොම එකතු වෙනවා තමයි මේක කරන්නේ. මේක කරනවා නෙමෙයි අනේ යහින්ක මිනිස්සු දන්නේ නැහැ මේ අපේ යහමතට කරනවා කියලා කියන්නේ. මේ නසරේක නවත්තයි වෙන්නේ නැසීම ඉක්මන් වෙනවා, නැසීම වැඩි වෙන එක විතරයි. ඉතින් අපිට ඕකේ පොඩි විහිළුවක් තියෙනවා. විහිළුවක් තියෙනවා අපිට. මොකද මේ සද්ධාව කියන නිසා බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් යම් යම් ක්‍රමයකට වෙන නිසා
අපි ඕවාට වැඩිම කලබල වෙන්නේ නැහැ. ওই කරන එකේ කරගන්න ඇරලා ඉන්න අපි පුළු පුළුවන් විදිහට කැඳ ටිකක් බීලා තෙල් ටිකක් දාලා ෂේප් වෙලා ඉන්න බලනවා. හැබැයි එහෙම ෂේප් වෙලා ඉන්නේ නැතුව මේ වගේ පිරිස් එකතු වෙලා කරන්නේ මොකද්ද? ෂේප් වෙලා ඉන්නවා වෙනුවට අපිට බැයිද මේ මොකද මේ බුදුහාමුදුරුවෝ මේ නැසෙනවා කියලා කියන එක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න, පරිශනයක් කරලා බලන්න බැයිද කියලා හිතන හින්දා තමයි මේ පිරිස මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකෙදී බුදුහාමුදුරුවෝ කියනවා මේ නැසෙන දේ තව පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ගිහින් අතිවිද්‍යෝපම සූත්‍රයේ කියනවා මේ අසකන නාසාදී එහෙම නැත්නම් මේ රූපේ කියන එක කිස්සු දෙයක්, ඵල රහිත දෙයක්, ශුන්‍ය දෙයක් කියලා කියනවා. ඒවට අහු වෙන බාහිර ආයතන ටික ඵල් හොරු කියලා තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි මෙතනට මේ ගත්තු මාතෘකාවේ ඉන්න දෙයියෝ අහන ප්‍රශ්නේ ඔක තමයි. දෙයියෝ ඔක දැකලා තියෙනවා. දෙයියෝ අහනවා මේ ඵල් හොරුන්ට අපි බැන්නේ කවුද කියලා අහනවා. ඒ අහපුවාම මේ බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ තමයි මේක බැඳලා තියෙන්නේ තණ්හාවෙන්, මේ තණ්හාව නැති කරන්න ඕනේ කියන කතාව. ඊෝ කහල ඇදින ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන කිස් ගන්නට, මරි ඔළුවේ තියෙන කිස් ගන්නට නෙමෙයි. ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන කිස් ගන්නට ඕක කහල ඇදි. ඒ වුණාට තණ්හාව නැති වෙලා නැහැ. ඉන්ද අපි මේ බන්ධනේ තාම අහු වෙලා රැව් පිරිලැව් දිදි ඒකම ගෙති 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 ඉන්නවා. ඉතින් මෙතනට ඇවිල්ලා කියන්නේ කරන්න බලන්නේ ඔය කියන තියෙන බන්ධනේ ඔය කියන කතාව ඇත්තද කියලා බලන්න. එහෙම නැත්නම් මේ ආචිවිසු කුණු නුඹේ කියනවා වගේ ඇත්තටම මේක හිස්. ඇත්තටම මේක ශුන්‍යද? ඇත්තටම මේක ඵල රහිතද කියන පර්යේෂණය තමයි මේ පිරිස කරන්නේ. ඉතින් මේ පිරිස පර්යේෂණය කරන්න බුදුහාමුදුරුවෝ කියනවා ආධුනිකයෙකුට අරඤ්ඤගතෝ වා උපමූලගතෝ වා පුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකම් නාවියත්වා උඤ්ඤායම් පණිදාය පරිමුඛන්තේ උපච්චේස්වාන් ලගේ. ඉතින් එහෙම අපි දැන් අරඤ්ඤගතෝ වා උපමූලගතෝ වා කියදේට පුඤ්ඤාගාරගතෝ වා වෙලාදී මේ වගේ හිස් තැනකට එන්න පුළුවන්. ආකර්ෂණීය දේවල් නැහැ. ඇත්තටම ආකර්ෂණීය දේවල් නැහැ කියන වට වැඩිය මෙතන බොහෝම සුන්දර පරිසරයක් තියෙනවා කාමයේ වදව. ඉතින් ඒ පරිසරයට ඇවිල්ලා අපිට පුළුවන් විදියට දීලා තියෙන කාමරේ දීලා තියෙන ටොයිලට් එකේ එහෙම නැත්නම් හම්බෙන පකට හම්බෙන වත්තික වළඳලා අපි මේ පරිශ්‍රණය කරන්න හදනවා. ඉතින් ඒක තමයි ශුන්‍යාගාරගත වෙනවා කියලා කියන්නේ කාම ලෝකෙන් අයින් කරනවා. අපිට හැකි හැකි ප්‍රමාණය ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලික ටික කරක් කියන්න. එහෙම ගියාකට මොකද ඔයගොල්ලෝ ගෙවල් වල හිටියා නම් එහෙම නෙමෙයිනේ. වෙල් හයක් වත් ගන්නවා. සැප්පඩ නිදා ගන්නවා. ඕන ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. දැන් ඒ ලෝකෙන් අයින් වෙලා මෙතනේ පරිශ්‍රණය කරනවා. මොකද්ද මේ කරන පරිශ්‍රණය? ඇත්තටම කන ඵල රහිතද? ඇත්තටම ඇස ඵල රහිතද? ඇත්තටම මේක ශුන්‍යද? ඇත්තටම මේ බාහිර අරමුණු මල් හොරුද කියලා ගන්න පර්යේෂණය තමයි කරන්නේ. ඉතින් මේ පර්යේෂණය කරන්ඩ අපි මුදුම් කායන් පණිදාය පරිමුඛං හතුතු මට්ටකත්වා කියන එක ගත්තොත් අපි කායන් පණිදාය කරන්න ඕනේ හින්ද තමයි මේ සක්මනක් කරන්නේ. සක්මනේදී අපි අවධානය ගන්නෙ මොකටද? යටි කය. යටි කයට අවධානය ආරම්භක මේ උකුල් ඇටේ ඉඳලා කකුලේ ඇඟිලිවල කෙළවරට යනකම් මේ සක්මන් ක්‍රියාවලියට සම්බන්ධ වීම පිළිබඳව තොරතුරු ගන්න. අපි ඒකට කියනවා තොරතුරු ගන්න එකට කියනවා දැනුවත් භාවයේ පවත්නවා. මොකේද? මම දැන් මෙතන සක්මන් කරනවා කියන එකේ මම දැන් මෙතන කියන එකේ දැනුවත් භාවය පවත්වන එක තමයි මේ උජුම් කායම් පණිදාය කියලා කියන්නේ. ඒ යටි කයට හිත ගන්න පරිමුඛං සති උපට්ඨ පෙත්වා කියලා කියන්නේ සතින් කියලා කියන්නේ සතිය කියලා කියන්නේ දැනුවත් භාවය. ඒ දැනුවත් භාවය
උජුම් කායම් කයට ගණ්ඩ තමයි සම්පන කරන්න. නිකරුත් නෙමේ ඒක පරිමුකාම් පරිමුකාම් කියලා කියන්නේ ප්‍රමුඛස්ථානයේ දියා ඒ දැනුවත් භාවේ ඉස්සර හදියාක දැනුවත් භාවයට වැදගත්ම තැනදී දැනුවත් භාවයට තමන්ගේ මානසික ක්‍රියාවලියේ රියදුරු ආසනය භාරදී. ඒ රියදුරු ආසනයේ ඉඳගෙන ඒ රියදුරා තමයි මානසික ක්‍රියාවලිය ගෙනියන්නේ. මානසික ක්‍රියාවලියට කියලා කියනවා වෙන මොකුත් උඹ කරන ඔය පර්ණ සෙල්ලම් දා දැනුවත් භාවය කරලා. ඉතින් යා පුළුවන් විදියට දැනුවත් භාවය තවත්. ඒ දැනුවත් භාවය පවත්වා කියලා තමයි දැනගන්නේ කොහොමද? සක්මන පිළිබඳව තමන් තොරතුරු ගණ්ඩ දැනුවත් භාවය වැඩි කියන කතාව තමන්ටත් ඔප්පු වෙනවා. තව ගන්න හරි කියනොත් එයාටත් ඒක දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක සක්මනේ විතරක් නෙමෙයි උජුං කායං කියන එකට මේ ඉඳගෙන අපි ඊට පස්සේ උඩුකයට හිත දාලා අපි බොඩි ස්කෑන් එක සම්පූර්ණ කයම කරනවා. හැබැයි ඒ කෙරුවට මේ ඉඳගෙන ඉන්න කය ඒ උඩුකයට හිත දාලා ඉවරලා ඉඳගෙන ඉන්න කයට හිත දාලා ඉවර වෙනවා. අපි බලනවා මේ කයේ හිත තියාගෙන ඉන්න පුළුවන්. එහෙම හිත තියාගෙන ඉඳී පරිමුඛං සති මුපට්ඨ පෙත්වානම් මේ ඉඳගෙන ඉන්න කයේ යේ වෙන ඕනෑම දෙයක තොරතුරු හැම චිත්තක්ෂණයෙම තමන් අහුලගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අන්න ඒක මේ ඉඳගෙන ඉන්න කයේ තියෙන දැනුවත්. ඕක තමයි අපි මේ කරන්නේ. ඉතින් ඔය ඕක කරන්නේ ගියාම දැන් මෙතන විශේෂයෙන් ආධුනික අය ඔබ ලේසි නෑනේ. එතන ඉඳගත්තට පස්සේ දාහක එකක් හිතුවෙලි එනවා. වැඩ කරන්න තියෙන ඒවා දාලා ඇවිල්ලා තියෙනවා. ඔෆිස් එකේ කරන්න තියෙන දේවල්, බිස්නස් එකේ කරන්න තියෙන දේවල් දාලා ඇවිල්ලා තියෙනවා. ගෙදර කරන්න දේවල් තියෙන ඒවා දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේ වෙලාවේ ඒ විතරකුත් නෙමෙයි මේ දැන් කරන්න තියෙනවා දාලා ඇවිල්ලා තියෙන ඒවා නෙමෙයි. ඉස්සරහට කරන්න හිතේ තියාගෙන ඉන්නේ වයිවා දැන් පොඩිනේ. ගෙදර වේලා, ඔෆිස් එකේ වේවා, බිස්නස් එකේ වේවා, තම තමන්ගේ ළමයින්ගේ කටයුතු වේවා, නෑදෑයන මිතුරුන්ගේ කටයුතු වේවා, සමාජයේ කටයුතු වේවා ඉස්සරහට කරන්න. ඒ විතරකුත් නෙමෙයි. පොඩි කාලේ වෙච්ච දේවල් ගාව මතක් වෙනවා, මතක් වෙනවා. ඉතින් මේවා ආපුහම ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ආධුනිකයෙකුට. දැන් මොකද මේ කරන්නේ කියලා මේ පරිශීලනය කරන්න ආගේ අසකනන ආසාදී ඇත්තටම හිස්ත ශුන්‍යද කියලා බලන්න. හැබැයි මේ වගේ බාධා ආපුහම හර්මලට ඇරියා වගේ සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට ගුරුවරු හඳුන්වලා දෙනවා මොකද මේ ආධුනිකයා බලන්නේ සම්මරණයට හිඳ දාන්න කිව්වනම් කොහොම හරි සම්මරණය ඉඳලාගෙන උඩු කයට හිඳ දාන්න කිව්වනම් කොහොම හරි උඩු කයට හිඳ දාගෙන ඒක තමයි ආධුනිකයාට ආධුනිකයාට මේ අසකන නාසාදී ඉවත් වෙන්න තියෙන ක්‍රමය. ඉතින් ඒ හින්දා ඕක කමන්නේ ගණන් ගන්න එපා කියලා ගුරුවරු කියන්නේ. ඉතින් එයාට මේක ඕන නිසා අසකන නාසාදීෙන් වෙන් වෙන්න තියෙන ක්‍රමය එහෙම බාධා ඇවිල්ලා කරදර කරනවා නම් දැන් සක්මනේ තොරතුරු ගන්න බෑ, පරයන්ගේ තොරතුරු ගන්න බෑ. ඒ හින්දා මෙන්න මෙහෙම කරන්න කියලා ගුරුතුමෝ ප්‍රතිශ්‍රේ. මොකක්ද කරන්න කියලා කියන්නේ? මේක මෙනෙහි කරන්න කියලා. කොහොමද මෙනෙහි කරන්නේ? සක්මන් කරද්දී දකුණු කකුලට හිත ගන්න බැයි නම් රෝන්ද යනවා නම් ඔළුව එක වෙලාවකට අද්දක එක වෙලාවකට තවත් එක එක වෙලාවක තවත් එක මේක කෙලවරක් නෑ මොන්නම වාදනයක් නැහැ දුරනවා ඒක මේක ඒක මේක දුරන. ඉතින් ගුරුවරු කියනවා ඒ හින්ද මෙනෙහි කරන්නේ කොහොමද මෙනෙහි කරන්නේ? දකුණු කකුලේ යන්නේ දකුණ කියලා ඒ දකුණු කකුලේ යන වෙන සම්පූර්ණ කාලය වෙලාවේදී දකුණ කියලා ඒ කකුලට කකුලට හිත දියන්න වමට යද්දී වම කියලා. ඉතින් මෙහෙම මෙනෙහි කිරීම හඳුන්වලා දුන්නාට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් හිතට වැඩක් තියෙනවා. මොකද්ද හිතට තියෙන වැඩේ? මේ කයෙන් කරන දේ කියන්නේ.
දකුණ ගෙනියන්නේ දකුණ දකුණ කියලා කියන්නේ. ඉතින් ඒ කියන්න හිතයි දෙව්වට අනේ කොහොමද ගහන්න දෙලා වැඩක් බාර දෙලානේ. ඉතින් ඒ හින්දා දැන් එහෙම කිව්වට මාස ටිකක් මේ අඳුන ජනකේක අහුවෙනවා. අව වෙලා දකුණ 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 කියලා දකුණ යන්නේ කියන්න බලනවා. බම යන්නේ බම බම කියලා කියන්න බලනවා. ඉතින් ඒ ඊට පස්සේ කියනවා ටික වෙලාවකින් ආ නැත්නම් මට කියන්නේ බලන්න පුළුවන් මේමයි මේමයි කියලා. හැබැයි ඒත් මට යටිපතුල හරියට දැනෙන්නේ නැහැ. යටිපතුල තියෙන විදිය දැනෙන්නේ නැහැ. යටිපතුල වේදනාව දැනෙන්නේ නැහැ. ආරවයි මේවයි කියලා. ඉතින් පොඩක් අංගෙදිරි ගන්නවා. ඒ අංගෙදිරි ගාද්දි කියනවා ආයේ පිට පොඩ පොඩ පිට යන්න පටන් ගන්නවා. මන්නාට පාලනයක් නැතුව පිට යනවා. ඒ වෙලාවට කියනවා තව පොඩක් මෙයාගේ හිත අරමුණට ගන්න ගුරුවරු කියනවා එහෙමනම් දැන් දකුණ දකුණ කියනවා වෙනුවට දකුණු කකුල දෙකට කපන්න. කොහොමද දකුණු කකුල දෙකට කපන්නේ? ගෙනියද්දි ගෙනියනවා 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 කියලා මෙදී කරන්නේ. තියද්දි කියනවා 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 කියලා මෙදී කරන්නේ. වම් කකුලත් එහෙමම ගෙනියද්දි ගෙනියනවා 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 කියලා මෙදී කරන්නේ. තියද්දි කියනවා කියනවා කියලා මෙදී. අර දකුණු කකුල වලදී මුළු gediyම ගන්නවට වඩා දැන් හිත ඊට වැඩිය සිරුම් වෙන්න ඕන. හිත ඊට වැඩිය කාර්යක්ෂම වෙන්න. ආරක්ෂක වෙලා මේ ක්‍රියාවලියට හරියටම ගෙනියන්නේ. එතකොට දැන් මේ හිතට තවත් සිරුම් දෙයක් කරන්න තියෙන නිසා දැන් ආයේ හිතට පිට යන්න වෙලාවක්. එහෙම කියනවා දැන් ටිකක් වැඩේ හරි වගේ කියලා. ඊට පස්සේ ආයේ ටික වෙලාවකින් ඇවිල්ලා කියනවා දැන් ආයේ දහස්කට දෙකකට සමානකට විතර පස්සේ කියනවා දැන් ආයේ මගේ හිත පිට යනවා. මේක නවතින්නේ නැහැ. දැන් ඉස්සරට වැඩි අමාරුයි වා පිළිවිලෙන. ඊට පස්සේ යාණි කියන එහෙනම් අපි තව බේතක් තියෙනවා නීල බලමු. ප්‍රථම අතුරෙමනේ බේත් දෙන්නේ. එකක් නීල බලනවා වැඩේ හරියනවද? වැඩේ හරියනවා නම් තාක් එක වැලියුන් එක ගන්න නිකන්. එහෙම නැත්තම් එහෙනම් මේ ටැබ්ලට් එක මොකද? ඊට පස්සේ එහෙම නැත්තම් මේ ටැබ්ලට් එක මොකද? වාසින් දෙහෙම බේත් දෙන්නේ එහෙමයි. මේ දෙල්ලික ගාලා බලන්න හරියන්නේ නැහැ. නිකන් ගෙනියනවා නෙවෙයි කකුල ඔසවද්දි පවා හිත ගෙනියන්නේ ඔසවනවා ගෙනියනවා තියනවා කියන මේක. ඔකෙදි 18කට යනකම් කඩ දුරු කරන එච්චර අවශ්‍ය නැහැ. තුනකට කඩා ගත්තාම ඇති. අවශ්‍ය නම් විතරයි. මම මේ කියන්නේ කරන්න කියලා නෙවෙයි. මේ ආධුනිකයෙකුට කකුලට හිත ගන්න උනන්දු කරවන එක. අර හිතනවාද මෙහෙම උනන්දු කරවන කවුරු හිතට එනවා කියලා. අර වගේම එක වෙලාවකට පස්සේ කකුලේ තියෙනවා එක වෙලාවකට පස්සේ ආයෙ හිත රොඳ ගන්න. ඒක හිතේ හැන්නේ. හැබැයි මේ වෙද්දී මෙයාගේ අවධානය දැන් හොඳට කකුලට ඇවිල්ලා. එයාට කියනවා මම හිතුවිලි දෙබුණට කමන්නේ නැහැ. පොඩි වෙලාවක් ඔයාට කකුලේ හිත තියාගන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ බලන්න මේ යටිපතුල තියන්නේ කොහොමද? මොනවාද දැනෙන සංවේදනා? ඒ සංවේදනා වලට ඔසවද්දි මොකද වෙන්නේ? කකුල ඔසවන විදිය කොහොමද කියලා දකුණේ බලන්න කියනවා. වමේ බලන්න කියනවා. ඉතින් මෙහෙම දකුණේ වමේ මෙයා බල 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 ඉදී අකිනා මට දකුණ කකුල බලන්න පුළුවන්. කකුලේ බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ විදිහට මේ විදිහට මෙයා දැනෙනවා. ඊට පස්සේ යාගෙන් අහනවා පියවර කීයක් විතර බලන්න. මේ දකුණේ දැනෙන විදිහදම වමට වමේ දැනෙන විදිහටම දකුණත් දැනෙන කියලා මේ අතරේ තව පොඩක් මෙයාව කල්ලු කරනවා මේ කකුලේ සංවේදනාව බලන්න. ඉතින් කොහොමයිද මෙයා ආයෙ දත්මිට දාගෙන මාම්දුරවන්ට බැන බැන මේක ඉතින් දිගටම කරනවා. කෙරුවට පස්සේ ආයෙ ටික වෙලාවක් ගිහින් කියනවා එහෙම නැත්නම් ටික කාලයක් ගිහින් කියනවා මේ වැඩේ නම් හරියන්නේ නැහැ. මට ආයෙ හිතුවිලි එනවා. හිතුවිලි එන එක නම් නැවතිලා නැහැ කියලා. මොකද මේ හිතුවිලි එන එක තමයි මුලවෙලින්ම තියෙන ප්‍රශ්න. උඹ දෙලෙකට තියෙන ප්‍රශ්න නිසා හැම කෙනාටම තිබෙන. සමහරුන්ට හිතුවිලි වලින් බාධා නැහැ. සමහරුන්ට ශබ්ද වලින් බාධා.
තව සමහරවට වේදනා වෙනවා. හැබැයි ඉතින් පොදු දෙයක් තමයි මේ හිතුවිලි වලින් බාධා වෙනවා කියන එක. ඉතින් මොනවාද මේ හිතුවිලි කියලා කියන්නේ? ඇහෙන් දැකපු දේවල්, කනින් අහපු දේවල්, නාසයෙන් රස විඳපු දේවල්, sorry නාසයෙන් සුවඳ දැනපු දේවල්, දිවෙන් රස විඳපු දේවල්, ශරීරයෙන් ලැබපු ස්පර්ශ, ඒ වගේම හිතට එන අරවගේ සංඥා. ඉතින් ওই ටික තමයි මේ අපිට මතක් වෙදී මතක් වෙදී මතක් වෙදී. ඉතින් මේවා මතක් වෙවි එද්දී ආධුනිකයාට හිතෙනවාද දැන් මේක ශුන්‍යයි කියලා. මේක ශුන්‍යයි කියලා බලන්නේ අපි මේ යන් පල රහිතයි කියලා හිතෙනවා. මේක හිස් දෙයක් කියලා හිතෙනවා. පේන්නේ මල් හොරෝල මේව දෙනවා. කොච්චර කෙරුවත් මේක වැඩක් නැහැ කියලා මම කියන්නේ. ඔය කිව්වට මේක කිසිම ශුන්‍යතාවයක් පේන්නේ නැහැ කියලා තමයි ආධුනිකයා කියන්නේ. ඉතින් මෙහෙම ආධුනිකයාට මේ ලෝකය ඒ විදිහට පේන්න පටන් ගන්නවා. පල රහිතයි නෙමෙයි මේක, පල සහිතයි. ශුන්‍යයි නෙමෙයි මේක, පිරිලම තමයි තියෙන්නේ. ඒක හිස් දෙයක් නෙමෙයි, මේකේ සම්පූර්ණ ගෙඩිය පිටින් කපලා තියෙන්නේ මේක තමයි. එන්න මේ කොච්චර භාවනා කරන්න ගියා අස ගන්න නාසාදීන් කරපු දේවල් ටික ඔක්කොම පේන්න පටන් ගන්නවා. මට මතකයි ලොකු හාමුදුරුවෝ කියනවා කතාවක්. උන්වහන්සේ හරි තව ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි දවසක් පස්සේ ගිය යද්දි ඉඳගත්තලු ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු ලොකු හාමුදුරුවෝ කියනවා. ඒ ස්වාමීන් වහන්සේ එක කතා කරේදී ස්වාමීන් වහන්සේ අන්දයි කියලා දැනගත්තා. ඊට පස්සේ පෙළොව ස්වාමීන් වහන්සේ අහුවලු ඔබ කිව්වලු ඔබ වහන්සේ හරි පින්වන්තයි. මේ ඇස් දෙක පේන්නේ නැති එක, මේ ඇස් දෙක පේන්න තිබුණා නම් මොන තරම් හරදරයක්ද අපේ ආමුදුනේ කියලා කිව්වා. ඊට පස්සේ අර අන්ද හාමුදුරුවෝ හිනා වෙලා ඉන්දියෙ හිනාවක් දාලා කිව්වලු ඇස් දෙක පේන්නේ නැති වුණාට බලපුනේ කො මගේ හැම දෙයක්ම හිතේ වැඩ තමයි. ඒ කියල කියන්නේ මේවා මේ ඇස් පේනවා කන් ඇහෙන්නේ නැහැ කියන කතාව නෙමෙයි. අපේ අරව ගොජ දදා තියෙනවා. ඉතින් මේ ගොජ දාන එක දැක්කහම ඵල සහිතයි කියලා හිතෙනවා මිසක් ඵල රහිතයි කියලා හිතෙන්නේ නැහැ. මේක පිරිලා තියෙනවා කියලා මිසක් හිතෙනවා මිසක් මේක ශුන්‍යයි හරි නිස්සාරයි කියලා හිතෙන්නේ නැහැ. හැබැයි ආධුනිකයා මෙතනට ආවේ මේ ගැන පරීක්ෂණය කරන්න. ඒ හින්දා මේ දෙයියෝ අහන්නේ, දෙයියෝ දන්නවා මේක ඵල රහිතයි ශුන්‍යයි කියලා. හැබැයි ඇයි මේ ඵල රහිත ශුන්‍යතාවක් මට පේන්නේ නැත්තේ? මොකෙන්ද මේක බැඳිලා තියෙන්නේ කියලා අහන්නේ. ඉතින් ඒ උත්තරය තමයි බුදුහාමුදුරුව දෙන්නේ දෙයියන්ගේ ප්‍රශ්නෙට. කින්ස සම්බන්ධනෝ ලෝකෝ කියන එකේ බුදුහාමුදුරුවන්ගේ උත්තරය තමයි නන්දි සම්බන්ධනෝ ලෝකේ කිය. මේ ලෝකය සම්බන්ධ වෙලා තියෙන්නේ, බැඳලා තියෙන්නේ, ගැට ගහලා තියෙන්නේ, ආයේ හොල්ලන්න බැරි වෙන්න මේ නන්දිය කියන එක. ඉතින් ඒක අපිට හරියට දැනගන්න පුළුවන් මොනවද? අපිට පුළුවන් මේක ඇත්තටම හිස්ද, ඇත්තටම ඵල රහිතද කියලා බලන්න. ඉතින් අපි බැලුවොත් මොකද්ද මේ නන්දිය කියන්නේ කියලා. නන්දිය කියන එකට තියෙන සාමාන්‍ය තේරුම තමයි මේ තෘෂ්ණාව, එහෙම නැත්නම් සතුට කියන එක. ඒක මහා ලොකු පද පෙරලියක් නෙමෙයි. නන්දි කැමැත්ත තියෙනවානේ TV එකේ මම දන්නේ ඒ දවස්වල තිබුණා අභිනන්දන කියලා තිබුණානේ. නිකන් නන්දන නෙමෙයි, නන්දන ඉතේ හොඳ එක අභිනන්දන. එහෙම නැත්නම් නන්දන වින්දන කියලා දෙන්නේ. ඒ වගේ තමයි මේ සතුට විඳීම තෘෂ්ණාව කියන එක තමයි නන්දනේ කියලා කියන්නේ. ඉතින් ඒක නිකන් නෙමෙයි, ඒක තමයි ලෝකය බඳින වරපට. බඳින්න මොකක් හරි පටියක් ඕනනේ ගැට ගහලා තියන්න. මේකෙන් තමයි මේ ගැට ගහලා තියෙන්නේ. මොකද්ද ගැට ගහලා තියෙන්නේ? මේ බුදුහාමුදුරුවෝ හිස් කියන ඇහ රූපෙට ගැට ගහලා තියෙන්නේ.
හිස් කියන කන අර මං පහරන හොරාට ගැට ගහලා තියෙන සම්පේ. ඒ වගේම දිව රසට ගැට ගහලා තියෙනවා. නාසයේ ගඳ සුවඳට රස ගැට ගහලා තියෙනවා. ශාරීරික ස්පර්ශයන්ට ගැට ගහලා තියෙනවා. මනස ධර්මතාවයන් වලට එහෙම නැත්නම් වෙන මනෝ විකාර වලට වල් බෝධ වලට ගැට ගහලා තියෙනවා. ඉතින් මේ නන්දිය කියන වරපට කොහොමද මේක නන්දියක් වෙන්නේ, කොහොමද මේක තෘෂ්ණාවක් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ මේක විවිධාකාරයකට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එක පැහැදිලි කිරීමක් තමයි මේක ගන්න. ඇහැ වේවා, කන වේවා, රූප වේවා, ශබ්ද වේවා, අපි ඒක දන්නේ සාත රූපං කියලා. මෙතන සාත රූපං කියලා කියන්නේ මේ ඇහැට පේන රූපේ නෙමෙයි. මෙතන රූපං කියලා කියන්නේ ශබ්දක් රූප තමයි, රසක් රූප තමයි, ගඳ සුවඳක් රූප තමයි, ස්පර්ශක් රූප තමයි, මනසෙන් එකක් මනෝ රූප තමයි. ඒ අම්මාකාරයක කම්පනයක් චංචලයක් දෙන එක රූපණයක් තියෙන එක උඩදැමීමක් තියෙන එක තමයි රූප කියලා කියන්නේ. මේ උඩදාන එක අපි ගන්නවා කොහොමද, මේ රූපණවා කියන එක, මේ රූපය කියන එක අපි ගන්නෙ කොහොමද? සාන රූපං කියන සපදායි කියන. එදී ඒ හින්දා මේ සපදායි කම දෙන්න කාර් වර්ග කීයක් තියෙනවා? එකම එකම කාර් එකට මොඩියුල්ස් කීයක්, එක මොඩියුල් එකකට වේරියේෂන්ස් කීයක් තියෙනවා? ඇයි මේ සාත රූපම්? මේක 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 ගත්තොත් මෙන්න මේ 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 සැපේ තියෙනවා. ඉතින් අපි කියලා අලාගෙන යනවා. ඩොලර් 2000ක්, 3000ක්, 4000ක්, 5000ක් වැඩි වෙන්න පුළුවන්. ඩොලර් වලින් කිව්වට සමා වෙන්න ඕන. හැබැයි ඉතින් ඒක කොහොම හරි දණිපණි ගාලා කැට ගාලා කුඩේ තද කරගෙන අර 5000 සැප ගන්න තමයි ඕනේ. මම ඔය කාර් වලට අරගෙන කිව්වේ ඉතින් ඔක ඕනේ එකකට ඕක තමයි කතා. ගෙදර එකක් තියෙනවා, ස්පෙයාර් වීල් එකක් වෙන කොහේ හරි තියාගෙන ඉන්නවා. එක සැරයක් කවුද ගෑනු කෙනෙකුගේ කාර් එකක් ඇත්තටම කැඩිලා තව කෙනෙකුගේ කෝල් එකක් දාලා ගිහින් මෙහෙමයි මගේ වාහනේ ගන් ගියා, අනේ මට උදව්වක් කරපන්. ඊවසව ඔබ ගාව ස්පෙයාර් වීල් එකක් නැත්නම් අනේ ඌ වැඩ කිව්වා. ඒ තරමට මේ ස්පෙයාර් වීල් එක මේ ගිහින් තියෙන්නේ ඒ ඒ පැත්තට. මොකටද මේ සාත රූපං කතාව තමයි. ඉතින් ඒක ඇස කන නාසාදී කියන්නේ මේකට මේ සැප සුභානය දෙනවා කියන එකෙන් ඒ සංඥාවෙන් අපිට තෘෂ්ණාව හැදිලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි, පිය රූපං මට මේක දැක්කහම මගේ ඇස් ඒකට ඇදිලා යනවා. ඒක ආයෙ වෙනස් කරන්න බෑ. තින්දු ගොඩාක් තියෙනවනේ ඔයාලට. කෝටියක් මැද්දේ මට ඔයාව තමයි දිදුලන්නේ කියලා කියන ඒවා. ඒක තමයි මේ පිය රූපං කියන කතාව. කොච්චර මේවා කරුවත් සිත බැඳලා, සිත අලවලා යන්නේ මොකටද? මේ තෘෂ්ණාව කියන. ඉතින් ඒ එක වචනයක්. තව වචනයක් බුදුහාමුදුරුවෝ මේ තෘෂ්ණාව කියන එක පැහැදිලි කරන්න ගත්තා. තව වචනයක් තියෙනවා ඉත්තාදී. හිතූ පැතු දේ හම්බ වෙනවා මේක ගන්න. මගේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා මේක ගන්න. කියලා ලෝන් එකක් ගන්න. අරගෙන ඒක ගෙවා ගන්න බැරුව හිර වෙනවා. ගන්න මේ ලෝන් එක ගත්තාම මේ ලෝන් එක මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි කියලා. මුළු ගමම අල්ලන්න, නගරෙම අල්ලන්න, රටම අල්ලන්න තමයි ඒක ගන්නෙ. ඒ විදිහට තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නේ. මේ ඔක්ක දාලා ඒකත් අපි කනවා. මොකද මේ තෘෂ්ණාව කියන්නේ මේ ඉෂ්ට ඉෂ්ට කරගැනීමේ හැකියාවක් මේකෙන් තියෙනවා කියන එක. අන්තිමට බලපුවාම ඉත්තා නෙමෙයි අපිට තේරෙන්න පටන් ගන්නවා හැම කාලෙම තමයි තියෙන්නේ. ඉතින් එහෙම නැත්තම්
තව වචනයක් බුදුහාමුදුරුව සඳහන් කරනවා කාන්තා කියලා. ඒ තරම් මේක කාන්තිමත්. ඉරට හඳට එළිය දෙන්න ඔබ නෙත් දෙක දෙන්න කියලා කියනවා. මේ තරම් එක කාන්ති. මේ තෘෂ්ණාව වැඩ කරන හැටි. තව අනිත් පද ටික ඔයගොල්ලෝ දන්නවනේ. මේ සින්දුවේ තියෙන. ඒ විදිහට මේ අපි ඒ තරමටම යම් දෙයකට හිත ගියාට පස්සේ කවිකාරයින්ට නවකතාකාරයින්ට කෙටි කතාකාරයින්ට අල්ල කියලා පෙන්නන්නේ ඒ තරමටම මේක ආකර්ෂණීය කරගන්න ක්‍රමවේද හදලා. ඉතින් අනිත් එක තමයි මනාපා කියන්නේ. දැන් ඔය හෙට අනිද්දා අඩිය ඔක්තෝබර් වෙදි ගහගන්නේ ඒකට තමයි. දැන් බිත්තරවල ගාන අඩුයි, පෙට්‍රල් වල ගාන අඩුයි, හාල් වල ගාන අඩුයි. මේ ඔක්කොංගෙම මේ පාලනය කරගන්න බැරිය ඔක්කොම අඩු වෙලා අඩු වෙලා ගිහින් දැන් ඩොලර් එක රුපියල ශක්තිමත් වෙගෙන එනවා. මේ හදිස්සි මොකද්ද පෙරලියක් සිද්ධ වෙනවා. ඇයි? කීයේ මනාපෙව. මනාප ගන්න තියෙන තෘෂ්ණාව අපි මම මේක පැහැදිලි කරන්න පහසු වින්දා ගත්තේ අපේ අසකනන ආසාදීන කෝපම තමයි තියෙන්නේ. කොච්චර හොඳ දෙයක් වුණත් අනේ තිත්තයි අනේ උන කන්න බැහැ. මං නම් හරි වාසනාවන්තයි. අජන්ත මාත්‍යයන්ව කරවිල නම් කන්නේ. ඉස මුදුනේ බාරගත්තා. මොකද මේ මං ටිකක් හරවිල වැඩිපුර කකා කකා. ලෙඩවලට තියෙන බය හින්දා. ඒ ලෙඩේ මගේ තියෙන ලෙඩේට ඒව කන්දිපා කිව්වාම බින්දුරයක් ඉල්ලගෙන මල් තියලා වඳින්න ඉන්නවා. ඉඳුනාමට මෙහෙමත් ඉන්නවනේ උදව් කරන අය කිය. ඉතින් ඒ වගේ අපේ එක එක මනාපයන් තියෙනවා. ඒ ඒ මනාපයන් ඇති වෙන්නේ මනාපයන් ශක්තිමත් කරන්නේ. මොකද්ද මේ තණ්හාව කියන එක විතරයි. බුදුහාමුදුරුවෝ අන්තිමට කියනවා කාමූප සංහිත රජනීයා. කාමූප සංහිත රජනීයා කියලා කියන්නේ අපි අන්තිමටම කරගන්න ගියා උදේ ඉඳලා රෑ වෙනකන් ඇහපිනවන්න, මනපිනවන්න, නායපිනවන්න, නැහිලා 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 ගෙදර ආවට පස්සේ හුස්ම ගන්න බෑ. අර උදේ ගත්තු හුස්ම ටික පල්ලෙහැට දාන්න ගෙදර ඇවිත්. එතකන් මේක දුවල 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 මැෂිමක් වගේ කාමයේ යෙදිලා, කාමයේ ඇදිලා, කාම දාසලා. අපි නෑදෑකම ඇති කරගෙන තියෙන්නේ කාමෙට. වැඳිලා තියෙන්නේ කාමෙට කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔන්න ඕක තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. ඔය වරපටයෙන් තමයි මේක වැඳිලා තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් මෙහෙම කියපුවාම අපිට තේරෙනවා අපි ඕක අපේ පැත්තට ටෝච් එක ගහගත්තාම අපි දන්නවනේ කවුරු නොදැන ගත්තත් අපි මොන මොනවට මොන මොනවටද වැඳිලා තියෙන්නේ කියලා. සමහර විට කාමෙම නොවෙන්න පුළුවන්. ඒක ඉස්සරහට අපි කතා කරමු. කාමම වෙන්න ඕනේ නැහැ. මෙතන කාමයේ කියන එක පැහැදිලි කරන්න පහසු නිසා අරගෙන තියෙනවා. මොකද ඒක තමයි මේ වරපටේ ගුරුසුම යටම අවස්ථාව. තෘෂ්ණාවේ යටම අවස්ථාව. ගුරුසුම අවස්ථාව. ඉතින් මේක මේ වරපටේ මේ නන්දිය කියන වරපටේ මගේ මල්ලි කෙනෙකුත් ඉන්නවා නන්දි කියලා. ඌට කියන්නත් අපි නන්දියා කියලා. ඉතින් ඌ එයා නන්දියා තමයි දඟලලා තියෙන්නේ අපි ඔක්කොම බලාගෙන ගියාම. ඉතින් මේ දෙයියෝ ප්‍රශ්නේ හරි ලස්සනට අහනවා. කොහොමද අහන්නේ මේ මේ නන්දිය කියන එක? එහෙම නැත්නම් මේ බැඳිලා කියන එක මොකක් පදනම් කරගෙනද යන්නේ? යමක් බැඳුනට පස්සේ ඒ බඳින එක ශක්තිමත් වෙන්න නැත්නම් මොකක් කඩලා යනවනේ? මොකෙන්ද මේක මේ දිගින් දිගටම දිගින් දිගටම කැඩෙන්නේ නැතුව පවතින්නේ? ඇයි මේ සංසාරයෙන් සංසාරයට සංසාරයට යන්නේ කියලා මේ දෙවියෝ දෙවි කෙනෙක් නිසා ඒගොල්ලන්ගේ මානසික ශක්තිය ඉහළ නිසා ඒගොල්ලන්ට පේනවා මේ කොච්චර මිනිස්සුයෝ එහෙම නැත්නම් සත්වයෝ ඒගොල්ලන්ට පල්ලෙහැ ඉන්න සත්ව කොච්චර දුක් විඳිනවද කියලා පේනවා. ඉතින් ඒ නිසා මේ දෙවියෝ අහනවා මොකෙන්ද මේක මෙච්චර ශක්තිමත් වෙලා තියෙන්නේ? මොකෙන්ද මේක පිළියෙල වෙන්නේ?
මොකෙන්ද මේ අන්තිය කියන එක විධාන කරන්න. එයා ඇයි මෙයා මෙච්චර ප්‍රබල වෙනවා? එයා අහපුවාම බුදුහාමුදුරුවෝ දෙන වචනේ තමයි විතක්කස්ස විචාරණං කියන. විතක්කස්ස විචාරණා කියලා කියන්නේ සම්පූර්ණ ගන්න එපා. තක්ක විචාර නෙමෙයි. ඒ අපි ඔය සාමාන්‍යයෙන් කියන විතක් විචාර නෙමෙයි. මෙතන විචාරණං කියලා කියන්නේ විධාන කරනවා කියන එක. අණ කරනවා කියන එක, පිළියෙල කරනවා කියන එක. හැබැයි ඉතින් අපි කියන විතක් විචාර වලට ගන්න පුළුවන්. මොකද මේ අපි කියන විතක් විචාර කියලා කියන්නේ මං ඉස්සෙල්ලා කිව්වනේ මෙනෙහි කරනවා කියලා. ඒ මෙනෙහි කරනවා කියලා කියන්නේ විචාරය තමයි. sorry විතාරය නෙමෙයි, ඒක තමයි විතක්කය කියලා කියන්නේ. එහෙනම් මෙතන ඒක පොඩ්ඩක් වෙනස් විදියකට සඳහන් වෙනවා. විචාරණය කියලා කියන එකට වෙන අර්ථයක් තියෙනවා. ඒක මේක මොක මොන පාදයේ උඩද යන්නේ, මුදෙන්ද විධානය වෙන්නේ කියන එක තමයි මෙතන විචාරණම් කියලා කියන්නේ. ඒ විචාරණම් කියලා කියන්නේ විචාරණේ ඒ විධාන කිරීමෙන් කරන දේ තමයි විතර්ක හදනවා කියන එක. එහෙම නැත්නම් මේ විතර්ක ටික තමයි මේ නන්දිය කියන එක ගෙනියන වාහනේ. ඒ කකුල් වල තමයි මේ නන්දිය කියන එක ඉස්සරහට අරගෙන යන්නේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඉතින් ඒක තමයි අපි මේ ඊයේ මේ නෝන අහපු ප්‍රශ්නේදී පොඩ්ඩක් අපි ඔබ කතා කරනවා. හරි, ඒක මේ මදුපිණ්ඩික සූත්‍රයේ මේ විතක්ක විචාර කොහොමද මේ තණ්හාව තෘෂ්ණාව බඳින්නේ කියන එක පැහැදිලි වෙන මන්සන්දියක් බුදුහාමුදුරුවෝ අරගෙන දීලා තියෙනවා. ඉතින් ඒකෙදී බුදුහාමුදුරුවෝ මේ කිඹුල්වත් පුර නිරෝධා රාමයේදී ඉද්දී උදේවරුේ පිණ්ඩපාතේ ගිහින් දිවා විහරණයට උන්වහන්සේ මහා වනය කියලා වනයක් තියෙනවා කිඹුල්වත් පුර, ඒකට ගිහින් තියෙනවා. ගිහින් බෙලිගහ යට ඉඳලා තියෙනවා. බෙලිගෙඩියක් හොඳ වෙලාවට වැටුනේ නැහැ. ඉතින් බෙලිගහ යට ඉඳලා අපි එහෙමනම් කියනවා ওই දිවුල් ගස්වල බෙලි ගස් ඇරෙ ඉන්න එපා. මේ බෙලි වැඩි. බුදුහාමුදුරු ඒවමකුත් නැහැ. කාටකට ඉතින් ගහ මුලට ගියාට පස්සේ මුලට යෙදි වැටෙන්නේ නැහැ නේ. ඉඳ ප්‍රශ්නකුත් නැහැ. කෙසේ වෙතත් අපි ආවොත් සූත්‍රයට එතන දිවා විහරණය කර කර ඉදදී බුදුහාමුදුරුව දන්න බ්‍රාහ්මණය කැවිලා තියෙනවා. ඒ බ්‍රාහ්මණය ඔගොල්ලෝ අහලා තියෙනවා මේ දණ්ඩපාණී කියන ශාක්‍ය. ඒ ශාක්‍ය ඇවිල්ලා බුදුහාමුදුරුව එක්ක කොහොමද පිණ්ඩපාතේ ඔබ වහන්සේ වැඩියද, පිණ්ඩපාතේ රසද කියලා අහලා වැඳ නමස්කාර කරලා සතුටු සාමිචේ යෙදිලා මම ওই මදේ අතින් දාලා මම ඒ ටික කිව්වේ මේක සූත්‍රයේ තියෙන ටිකක් නෙමෙයි. බුදුහාමුදුරුවට කතාව ආරම්භ කරන්න ලස්සන පොස්චර් එකක් දීලා තියෙනවා සූත්‍රයේ. කොහොමද යා පොස්චර් එක අරගෙන දින සාමාන්‍ය ඉඳගෙන කතා කරන්නේ? පැත්තකටලා ඉඳගෙන සතුරු සාමිචේය දෙන එක, එහෙම නැත්නම් ප්‍රශ්න අහන එක තමයි කරන්නේ. මේ දණ්ඩපාණි කියන එක නේද? දණ්ඩ කියලා කියන්නේ අරමින් කතා. දණ්ඩක් අදේ කියන්නේ. මෙයා මේ දණ්ඩ වේවි ඉස්සරහට තියලා දණ්ඩ උඩට නිකට කියලා මෙන්න මෙහෙම අහන බුදුහාමුදුරුවන්ගේ මහා ප්‍රශ්නයක්. මොකක්ද අහන ප්‍රශ්නේ? කිං වාදී සමනෝ කිම කායිති කියලා. මොකද්ද ඔබ වහන්සේගේ වාදය? මොකද්ද ඔබ වහන්සේ කීකේ යන්නේ කියලා අර කින්දියට වන්දි එහෙම නිකට පියාගෙන අහන. අහපුවාම බුදුහාමුදුරුවෝ කියනවා දණ්ඩපාණි හොල්මන් වෙන උත්තරයක්. දණ්ඩපාණි නෙමෙයි ළමාව, අපිත් මේක අහන්නේ අපි හොල්මන් වෙන. මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ? විග්ගහිය දිට්ඨි. විග්ගහිය දිට්ඨි කියන්නේ වාද රහිත. අන්නේ මේකින් වාදෝ කියලා බුදුහාමුදුරුවෝගේ කත්ත ගමන් දෙඩිය පිටින් කියනවා වාද රහිතයි. නිකම්ම වාද රහිතයි නෙමෙයි බුදුහාමුදුරුවෝ කියනවා යථාචපන කාමේහි විසංයුත්තං. මේ වාදයක් නැහැ,
කාමයෙන් අයින් වෙලා ඉන්නේ. කාමයෙන් ඉන්නවනේ වාද කරන්න ඕන. වර ඵල ගානවා මරණවා කියලා ඔළුවට එන්නේ මේ කාමයෙන් ඉන්නවා. කාමයේ විසංයුක්තයි. එහෙනම් මට ඒ සම්බන්ධයෙන් වාද රහිතයි. විහරන්තං බ්‍රාහ්මණං අකතං කතින් ජින්න කුකුචා. මේ වචන ටික හැදෙද්දි අපිත් පුරවල් වෙනවානේ. එතන බුදුහාමුදුරුවෝ කියන්නේ සැකක් කෙලේශයක් කුකුසක් නැහැ. මොකටද මේ කාමයෙන් අයින් වුණා කියලා සංකේතරි ගන්න නැහැ මගේ ඔළුව. අපි සාමාන්‍යයෙන් කාමෙන් අයින් වුණාම සංකේතරි ගන්නවානේ. ඒකද හිඳුරිනවා කියලා කියන්නේ. ඒ කාම වස්තු ටික ගෙදර දාන ආවට වස්තු වලට තියෙන කාමයේ දිනවනේ අපි ගන්න. ඒකට කියනවා වස්තු කාමී. ඉතින් මේ වස්තු කාමයේ දියෙද්දි අන්න තිස්සේම මුජු 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 කරනවා කියන්නේ. ඒකට මේ සැකයක් තියෙනවා කුකුසක් තියෙනවා. මේ කරන කිහෙමලම හරි යනවද කියන ප්‍රශ්නේ අපේ ඔළුවේ වැඩ කරනවා. නැත්තම් මීට වැඩිය කාමයේ හොඳ නැද්ද කියනකො ඔළුවේ දිගට වැඩ කරනවා. එහෙම කතාවක් මගේ දැන. කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ සැක නැති කුකුස් නැති එක මම මේ කාමයට සම්බන්ධ කරලා කිව්වට ඒක ඊට වැඩිය දීප් යන කතාවක්. මම කරන මාර්ගය පිළිබඳව කිසිම සැකයක් නැහැ. ධර්මයේ පිළිබඳව කිසිම සැකයක් නැහැ කියන එක තමයි සඳහන් කරන්නේ. ඒක එතනින් තව එහාට ගෙනියනවා. භාව භාවේ විත තණ්හා. භාව භාවේ විත තණ්හා කියලා කියන්නේ මම මොන තත්වයකට පත් වුණා ආකර්ෂණීය තත්වයක් වේවා ආකර්ෂණීය නොවන තත්වයක්. ඒකට මම තණ්හා කරන්නේ නැහැ. ඔතන ඔයගොල්ලෝ මෙතන ඉඳගෙන ඉද්දී පොඩි ජොලියක් එනවනේ. දැන් මම මෙතන ඉඳගෙන ඉද්දී ඉස්සෙල්ලා භාවනාවේ පොඩ්ඩක් පොඩි ජොලියක් වගේ තිබුණා. මම ඉතින් නැගිට්ටේ නැහැ. ඉතින් සමාන කියලා දෙනවා ගුරා බුදි කියලා. ඒකේ ප්‍රශ්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙවෙයි කියන්න ඕන. කවුද ස්වාමීන් වහන්සේ දෙන්නේ කියලා. ගුරා බුදිද කියලා කියන්නේ නැහැ මම. මේ කෙසේ වෙතත් එහෙම ආකර්ෂණීය තත්ත්වයක් ආවට පස්සේ මේ ඒකට ඇලීමක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ මෙතන කියනවා ඒ වගේ තත්ත්වයකට ගියාම මට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ තත්ත්වෙ නැති වුණත් ඇලීමක් නැහැ වගේම මේ මට ද්වේෂයක් එන්නේ නැහැ කියන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරන එක තමයි මේ කියන්නේ. භාව භාවේ වීත තණ්හං කියලා. ඒ මොන 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 තත්ත්වයකට මොන භවයකට ගියා තණ්හාවක් ඉන්නේ නැහැ කියන කතාව. ඊට පස්සේ කියනවා සංඥා නානුසෙන්ති. කෙලෙස් සංඥා නානුසෙන්ති කියලා කියන්නේ කෙලෙස් සංඥා පවතින්නේ නැහැ මං නම්. ආමේනුත් අයින් වෙලා මේ යන භවනා කරලා මොන මොන තහොඳ තත්ත්වයකට ගියා මොන මොන නරක තත්ත්වයකට ගියා ඒක ඒක ඇලෙන්න හැරි ගැටෙන්න කෙලෙස් සංඥාවක් මාගාව දෙන්න ඕන. එහෙම කතාවක් මාගාව නැහැ කියලා කියනවා. කියලා අන්තිමට බුදුහාමුදුරුවෝ කියනවා ඒවං වාදිකෝ අහං ආවසෝ ඒවං ඒවමක් කායීති කියලා කියනවා. ඔන්න මගේ වාදේ ඔන්න ඔච්චරයි. මං කියන්නේ ඔන්න ඔච්චරයි. දැන් දණ්ඩපාණි උඩු අඩුකුරු දණ්ඩපාණි කකුලකින් උසලා කොළේ ගෙවනවා වගේ දණ්ඩපාණි කරපු දේ මොකක්ද? ඔබලා අහලා තියෙනවා මේ සූත්‍රයේ අර දණ්ඩ උඩම ඉඳ තියාගෙන දිවේ ලියන දාන උහු කියලා කියාවි. මොකද මේ කියන කතාව තේරෙන්නේ නැහැ. ඒ විතරකුත් නෙමෙයි. අපිටත් ඔක තේරුන්නේ නැහනේ. ඔය ටික විතරක් අහුවනම් සිංහල ටික සිංහල තේරුමක් කියවලා මේක තේරුම් ගන්න මං හිතන්නේ මං 25 පාරක්වත් මේක කිව්වොලේ. කියවලා මේ මොකද්ද මේ? මේ විතරක් නෙමෙයි. මේ මුළු සූත්‍රයම කියවොත් ඒක තමන්ට තේරෙන්නේ නැහැ. තරම් දීප්පට ඒ වචන ටිකේ මේ කතාව කියනවා කියලා දෙනවා. ඉතින් ඒකේ වාසිය තියෙන්නේ දැන් මේවා අපි තේරුම් ගන්නවට වැඩිය මෙහෙම කාට කියලා දෙන්න ගියාම ඒ තේරුම් ගන්න තත්ත්වයේ ටිකක් ඔප්නෑන් වෙනවා. ටිකක් ඉදිරියට යනවා. මොකද මේ මං කියන එක මේ කියන කට්ටියට තේරෙන්න ඕන. එහෙම තේරෙන්න නම් මම ඒක හරියට තේරුම් ගන්න එපා කියන හින්දා මේ නිකාං කියවන්නට කියලා දෙන්න කියෝන එකෙන් ලොකු ටික් එකක් එනවා.
මං හිතනවා මං කියන එක තේරෙනවා කියලා. ඒක හිනාවෙද්දී මට තේරෙන්නේ නැහැ අනේ මේ හාමුදුරුව මොනා කියනවාද කියලා හිනා වෙනවාද නැත්නම් ඇත්තටම තේරිලා හිනා වෙනවාද කියලා. කෙසේ වෙතත් බුදුහාමුදුරුව මේ ගිහින් කියපු කතාව බුදුහාමුදුරුව ගිහින් භික්ෂුන් වහන්සේලාට කියනවා. මෙන්න මෙහෙම 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 සංදිද්ධියක් වුණා මහා වඩියේ බෙලිගහ යටදී කියලා කියනවා. කිව්වට පස්සේ භික්ෂුන් වහන්සේලාත් හොල්මන. දැන් මේ මං කිව්වා වගේ මෙච්චර මේක මේ පැහැදිලි කෙරුවේ නැහැ. අර පාලි වාක්‍ය ටික බුදුහාමුදුරුව කියාගෙන කියාගෙන යනවා. ආනාදි කියන්නේ විග්ගය තිච්ඡති යථාච පන කාමයේ විසංයුත්තං පියරන්තං බ්‍රාහ්මණං අකතං කතේ නින්න කුච්චං භාව භාවයේ විතතන්න සංඥාන අනුසෙන්ති එවං වාදිකෝ ආහු අහං ආහුසෝ එවම කායිති කියලා දෙනවා. ස්වාමීන් වහන්සේලා කරකෝලන් ඇරියා වගේ වෙනවා. ඉතින් පොතන හැබැයි භික්ෂුන් වහන්සේලා කියනවා එක භික්ෂුවක් ඉඳලා දෙනවා ටිකක් නැහැට අන්න පොඩි මීටරයක් ඉඳලා ඒ භික්ෂුව එක පාටම අතකුසලා එව නැත්තම් අවසරයි ස්වාමීන් වහන්සේ කියලා අහලා තියෙනවා. ඔබල කී ඔබ වහන්සේ කියන එක කොහොමද වෙන්නේ කොහොමද කරන්නේ කියලා. හරි හොඳයිනේ වාදයක් නැතුව ඉන්න පුළුවන් නම්. ඒ කියන්නේ අපි ඔක්කොම අහන්න දෙයක් නැහැනේ. වාදයක් නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒකට අපි හැමදෙස්සම විරුද්ධ වෙන්නේ මොකටත් විරුද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ඒ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට භාවනා කරලා මේ විරුද්ධතාවය දාගන්නේ එක උන්වහන්සේ අධ්‍යක්ෂක ඉඳ ඇති. තම තිස්සෙම තමන්ගේ ඇතුලේ වාදය තියෙන එක දකින්න ඇති. ඉඳක් ගාලා අවසරයි ස්වාමීන් වහන්සේ කියන ප්‍රශ්නයක්. කොහොමද ඕක වෙන්නේ කොහොමද ඕක කරන්නේ කියන. ඒ අහපුවාම බුදුහාමුදුරුව කියනවා යතෝ නිදානං වික්ඛු පුරිසං පපංච සංඥා සංදා සමුදාය කරන්ති කියනවා. සැලුට් එක ගැවට හිටන් යනවා. දැන් අර හාමුදුරුවරු ආයි කමලෙන් ලිපට වැටුණා වාදේ වුණා. වුණා මේ අර කියපු ඉස්සෙල්ලා කියපු ටික තේරුන්නේ නැහැ. ඉතින් කොහොමද කරන්නේ කියලා ඇහුවා. බුදුහාමුදුරුව පපංච සංඥා සමුදාය කරන්ති කියලා ගියා යන්න. දැන් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඊට පස්සේ කතා කරුවා. ස්වාමීන් වහන්සේ මේක අපි අහගන්න දෙන්න උන්වහන්සේ දෙගෙත් ගියා. උන්වහන්සේ වහන් වෙනස ඇති ඉඳ කතා කරන්න අපි කියන්නේ අපි වෙනස කරන්න කියන දැන් අපි මොකද කරන්නේ කියන එක කට්ටිය සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා කොහොම හරි යෝජනා සම්පූර්ණ අපි මේක මහා පංචායන හාමුදුරුවන්ගේ ගහම උන්වහන්සේ තමයි මේ කෙටියෙන් කියන දේවල් විස්තරණය කරලා පහදල දෙන්න පුළුවන් දක්ෂමේ කෙනාගේ. ඊට පස්සේ ගිහින් මහා පංචායන හාමුදුරුවන්ට මෙන්න මෙහෙම කතාවක් බුදුහාමුදුරුවෝ මහා වණේදී බෙලිගහයරදී සිද්ධ වුණා කියලා කිව්වා. කිව්වට පස්සේ අපි අහුවා ඒක වෙන්නේ කොහොමද ඒක කරන්නේ කොහොමද. ඊට පස්සේ මේ යතු නිදානම් පපච්ච සංකප්පදා කරන්නේ කියලා ගියා. අපි කබලෙන් ලිපිට වැඩිලා ඉන්නේ. උභහන්තයේ බැලුව අපි පොඩ්ඩක් කබලෙන් මේ ලිපෙන් එළියට ගන්න කියලා අහනවා. ඊට පස්සේ ඒ ගියාම වඳින්න ගිය දේවාලියේ කඩා වැටෙනවා වගේ ආගඥානාම්තුරු අට්ටියෙම නෙලනවා. අට්ටියෙම බයිනවා මේ උබලා බුදුහාමුදුරු කියන්නේ මහා ගහ. අරටුව තියෙන ගහ. ඒ ගහෙන් වැඩ ගන්න දුරේ පොඩි අතුරු කිලි වලට එද්දීපා මම උඹලට මොනවද දෙන්න තියෙන්නේ කියලා. ඉතින් එහෙම කිව්වාම ස්වාමීන් වහන්සේලා දැකගත්තේ මහදී ස්වාමීන් වහන්සේ පොරන්දිපා පිට අපි අසරණයි. අනේ ගත්තාට අනුකම්පා කරන්න කියලා අඬ ඇති. අහුවට පස්සේ එහෙනම් අහගන්න කියලා කියනවා මහා කච්චායන හාමුදුරුව අරාකීය සමිතියට දෙයි. මොනවාද මහා කච්චායන හාමුදුරුව උදාහරණයක් අරගෙන කියනවා චක්කුංචෞසෝ පටිච්ච රූපේච උපඤ්ඤං චක්කු විඥානං. ඒක ඉතින් අපි අහලා තියෙනවානේ දහම් පාසලේ ඉඳලා අඩුම ගානේ කටපාඩම් කරලා මම දහම් පාසලේ ගිහින්. ඒක කොහොම හරි ඉතින් බණ අහලා අහලා ඉතින් හැම channel එකෙන් බණ අහනවා හැම channel එකෙන් මේවා බලනවා. ඉතින් ඔබ අහලා තියෙනවා මොකද්ද මේ කියන්නේ චක්කුවට එහෙම නැත්නම් ඇහැට රූපයක් මුලිච්ච වුණාම චක්කු විඥානය හැදෙනවා. චක්කු විඥානය හැදෙන්නේ නැහැ හැදිවිච්ච පළියට. ඇහෙන් ශක්තියක් නිකුත් වෙන්නේ ඒකට රූපයක් ආවොත් විතරමයි. නැත්තම් ඇහැ වැඩ නැහැ.
ඒ හින්දා ඇහේ ශක්තියක් නිකුත් වෙනවා කියලා කියන්නේ ඇහේ හිත හටගන්නේ ඒ ඇහැට රූපයක් ආවොත් විතරයි. ඉතින් ඒක තමයි මෙතන මේ කියන්නේ. ඇහැට රූපය හම්බ වුණොත් ඇහේ හිත හට ගන්නවා. එහෙම නැත්නම් මම කියන විදිහට කියනවා නම් ඇහේ මානසික ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒ මානසික ක්‍රියාවලිය එහෙම පටන් ගත්තට පස්සේ මේ කාරණා තුන නිසා අපි අහලා දෙන අනිත් එක තමයි මේ තුන එකතු වුණාට පස්සේ තින්නම් සංගති පස්සෝ කියලා අපි අහලා තියෙනවා. මේ තුන එකතු වීමට කියනවා ස්පර්ශය. ඇහේ ස්පර්ශය. ඒක කණයි ශබ්දයයි නම් කණේ ස්පර්ශය. නහයයි ගඳ දුවලයි නම් නහයේ ස්පර්ශය. නහයේ විඥානය කියලා ස්පර්ශය. ඒ වගේ තින්නම් සංගති පස්සෝ කියලා මේ ස්පර්ශය. ඒ ස්පර්ශය ඇති වුණාට පස්සේ මහා කච්චාන හාමුදුරුවෝ කියන අපි මේ යන්නේ මේ ප්‍රපංච සංඥා සංකා සමුදාය කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ මේ කිව්ව මොකක්ද කියලා දැනගන්න. කියනවා මේ ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා. ඔගේ අපි පටිච්ච සම්පන්නේ අහලා දෙනවා. ස්පර්ශය නිසා වේදනාව හාර ගන්නවා. ඉතින් මේ ඇහි හැට රූපය හම්බෙච්ච නිසා කනට ශබ්දය හම්බෙච්ච නිසා මනස මනසට අරමුණු වෙන නිසා මේ මොන ස්පර්ශය සිද්ධ වුණත් මේක වේදනාවක් වෙනවා. ඔගොල්ලෝ කියන වේදනාව නෙමෙයි. අපි කියන වේදනාව මේ කපන කොටන වේදනාව නෙවෙයි විදෙනවා කියන එක. බුදුහාමුදුරුවෝ වේදනාව කියන්නේ ඒක විතරක්. වේදනාවේ තුනෙන් එකක් බුදුහාමුදුරුවන්ට මේ විදෙනවා කියන්නේ. එහෙම නැත්නම් ඒකට අපි කියනවා දුක්ඛ වේදනාව. ඇහැට රූපයක් හම්බුනාම එහෙම නැත්නම් අභ්‍යන්තර ආයතනයකට බාහිර ආයතනයක් එකතු වෙලා ඒ ස්පර්ශය හටගන්න ස්පර්ශයේ අපිට සැප වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. දුක වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. අදුක්කම සුඛයක් ඇති වෙන්නත් පුළුවන්. අපි ඔය පාරේ යන ගමන් හදිස්සියේ අපේ ළඟම යාළුවෙක් හම්බෙයි. හල්ලෝ මචං කියලා බදාගෙන ඉස්සරහට එහෙම දෙනවා. දැයිමනම් පාරයදී මොකෙක් කවුරුකාම හම්බෙන හම්බෙන එක බදා ගන්න. අර භූමි වගේ. භූමි ඉත්‍යදී හැම එකකට හොට කීකේ හොට කීකේ හොට කීකේ සමහරු නාලත් නෑ නු මොදලත්. ඉතින් බදා ගන්න. අපේ ළමයි උනත් ඒ දවස්වල මුළු පැඳුම ගන්නෑ. ඉතින් ගැලෙව්වා විසිකර කර විසිකර කර ඉන්නේ. අරකම දා ගන්නවා. ඩියෝඩරන්ට් එක ගහ ගන්නවා මුළු ඇඟටම අරක ඇතුළටම. ඉතින් එළියට ගිහින් කවුරු බදාගත්ත ප්‍රශ්න නෑ මොනද? ඩියෝඩරන්ට් එකක් සුමානිය. ඉතින් ඒ විදිහ තමයි යන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ පස්සපච්චය වේදනා කියන එක මේ සුඛ වේදනාවක් ආපුවම අපි ඒ වගේ හැසිරෙනවා. ඒ වගේ තරහදරයක් ආවොත් පෙන්නන්න බැරි එකක් ආවොත් ඔබම අහුනොත් කියලා අර කියනුම් ඉන්නවනේ. ඒතකොට ගින් බඳලා කිස් එකක් දෙනවා. අහක බලාගෙන පුපුර පුපුර යන්නේ. අය ඒ ස්පර්ශයේ ඇති වෙලා තියෙන්නේ දුක වේදනා. හැබැයි වැඩිපුරම ඔය පාරකයදී එන ඔක්කොම මිනිස්සු ගැට්ටාවක් විතර ඉතර දකින්නවනේ. ඒ උපාණ්ඩක තියෙන දුක පුත්තද සම්මුත්තද තාත්තයක්. ඉතින් මේක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ඇහැට මිනිස්සු ගැට්ටා කියලා දුකක් ඇති වෙන්න ඕනේ නැහැ. සමක් ඇති වෙන්න ඕනේ නැහැ. දුක පුත්තද සම්මුත්තද තාත්තයක්. ඒ යන්නන් වාලේ යනවා. ඉන්නම් වාලේ ඉන්නවා. එතකොට මේ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ වේදනාපත්තිය ගන්නවා. ඒක තමයි හරියට කියන්නේ මම මේ තණ්හාව නැති කරලා මම වාදයක් නැතුව ඉන්නවා කියන කතාව කියන්නේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා භික්ෂුන් වහන්සේලා කියනවා වාදයක් නැතුව කතාව නැති කරගන්න කොහොමද කියන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා පපංච සංඥා සමුදාය ගන්න නැති කරගනින්. කර්මෝල අධ්‍යයනය වගේ ප්‍රපංච සංඥා සම්බන්ධය තේරෙන්නේ නැහැ. දැන් මහාචාර්ය හාමුදුරුවෝ වෙනාලා තියෙනවා මේ වේදනාව ගන්න. ඊට පස්සේ දැන් මෙතන ඉඳලා මේක වේදනාව තණ්හාව වෙන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ මහාචාර්ය හාමුදුරුවෝ අරක එක්ස්පෑන්ඩ් කරලා පෙන්නනවා. යෙදිය කමලා පෙන්නනවා මෙන්න ඕකේ තියෙන කැලිටි එක තියෙනවා. වේදනාව පච්චා තණ්හාව වෙන්නේ කොහොමද කියලා පෙන්නනවා. මොකක්ද කියන්නේ
යංච වේදේති යං සංජානා. යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවෙන් මේ සංඥාවක් දෙනවා. ඒක අවදි මිච්ඡ සංඥාවක් වෙන්න පුළුවන්. ඒ සංඥාවක් වේදනාවෙන් අපිට සංඥා සංඥාවක් වෙනවා. මේක දුකයි, මේක සැපයි, මේක අදුක්කෝ සුඛයි කියලා. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ, ඒක වේදනාවක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ යම් ආකාරයක සංඥා පදයක් අපිට ඇති වෙලා තියෙන නිසා, වේදනාව නිසා සංඥාවක් හටගන්නවා කියන එක. එහෙම නැත්නම් විවිධ සංඥාවක් උඩට එනවා කියන කතාව බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඉතින් මම ඒකෙන් කියන්නේ වේදනාපච්ච වේදනාව නිසා තණ්හාව වෙනවා. හරි, වේදනාව නිසා සංඥාව එනවා කියනවා. මේ වේදනාව නිසා සංඥාව ඇති වුණා කියනවා වගේම සංඥාවක් නිසා තමයි මේ වේදනාව කියන අනුන ගන්නෙ. ඉතින් එසේ වෙතත් මෙතන සඳහන් කරලා තියෙන්නේ ස්පර්ශය නිසා වේදනාව නිසා සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාවක් ඇති වෙච්ච ගමන් ඒ සංවිතක්කේ අන්න අරකි එනවා කියලා දැක්ක ගමන් දුක් වේදනාව ඇති වෙනවා. දුක් වේදනාවක අන්න අරකි කියන එක ආවා. ඊට පස්සේ ප්‍රපංච ආදනා නම් දුකේ මේකත් එන්නතර මම පාර පහින් දුනේ අන්නේ පස්සේ මුදෙනවා ඕවි අන්න හිතුවට එනවා කියලා දැන් යනවා. හෝ ගාල මේක වැඩ විතරක එක පිට එනවා. දැන් මම මේක කරන්න ඕනේ කියලා අර ආපු සංඥාවයි. මේක දුකයි කියලා එහෙම නැත්නම් සපයි කියලා අඳුනගත්තු සංඥාවේ මේකට දැන් මම මොකද කරන්න ඕනේ කියලා විතර්කයක් එනවා. ඉතින් ඒ විතර්කය ආවට පස්සේ ඒ විතර්කයෙන් දැන් ඔය කිව්වා වගේ ප්‍රපංච හදාගෙන යනවා. එහෙම ප්‍රපංච හදාගෙන යද්දී යම් විතක්කේති තම් ප්‍රපංචේ. මේක මෙහෙමයි කියලා හදාගෙන යනවා. ඒව තමයි ඔය ෆෝමියුලාස් කියලා විද්‍යාඥයෝ ඔය පළුඩන්නේ ඒකිරුලින්ද මේකිරුලින්ද කියන්නේ. ඒ ප්‍රපංච ටික තමයි. ඒ ටික කටපාඩම් කරගත්තොත් අපි අර ප්‍රපංච ටිකම දන්නවා නම් අන්තිමට PhD කියලා ලොකුට දාන. ඔය යන දහන නම් අගින් ගන්න හැම එකේම තියෙන්නේ. අපි ගත්ත සංඥා ටිකක්, අපි ගත්ත විතක්ක ටිකක්, අපි ගත්ත ප්‍රපංච ටිකක්. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා, මහගච්ඡාන හාමුදුරුවෝ කියනවා යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සම්දා කරන්ති කියලා. ඒ කියන්නේ මේ ප්‍රපංච ආවට පස්සේ ඒක පදනම් කරගෙන ප්‍රපංච කෙලවරක් නැතුව ගණන් කරන්න බැරි තරම් සංඛා අප්‍රමාණව විශාල ගොඩක් ප්‍රපංච සංඥා හැදි ආව. ඔක අපි පොඩි ළමයින්ට උගන්වන්නේ මෙන්න මෙහෙම. පොඩි උන්ට කියනවා පින්තූරයක් පෙන්වන්න. එක්ක කැලයක් පෙන්වනවා, එහෙම නැත්නම් බීච් එකක් පෙන්වනවා, එහෙම නැත්නම් ක්‍රිකට් ගහනවා පෙන්වනවා. ඔය උන් කැමති දේවල් තියෙනවානේ. එහෙම නැත්නම් කාටුන් කැරක්ටර් එකක් පෙන්වනවා. පෙන්නලා එක්කෙනෙකුට කියනවා මේ කාටුන් කැරක්ටර් එක ගැන ඔයා, එහෙම නැත්නම් මේ තියෙන පින්තූර ගැන ඔයාලා අදහසක් කියන්නේ කියලා. මම කාටුන් කැරක්ටර් දන්නේ නැද්ද? අපි ගේමු බීච් එකක් පෙන්වනවා නේද? පළවෙනි ළමයාට කියනවා දැන් ඔයා මේ පින්තූර ගැන මොන හරි කියන්න, ඔයාව සම්බන්ධ කරගන්න කියලා. පළවෙනි ළමයා කියනවා මම මේ බීච් එකට තාත්තා එක්ක යන්න කැමතියි. කිව්වට පස්සේ අර පින්තූරේ අයින් කරනවා, එහෙම නැත්නම් මේ පෝස්ටර්ලා දානවා. දාලා දෙවෙනි ළමයාට කියනවා දැන් මෙයා කියපු එකට ඔයා මොන හරි කියන්න. කියලා ඊට පස්සේ එයා කියනවා මා තාත්තා එක්ක යන්න කැමතියි බීච් එකට. ඊට පස්සේ තුන්වෙනි ළමයා කියනවා, තුන්වෙනි ළමයා කියනවා මෙයා කියපෙකට මොනවා හරි කරන්න. ඊට පස්සේ එයා කියනවා මාත් බීච් එකට තාත්තා එක්ක ගිහින් මේක අපි තුන්දෙනාම එකතු වෙලා සෙල්ලම් කරමු. එහෙම හතරවෙනි ළමයාට යනවා, පස්වෙනි ළමයාට යනවා, හයවෙනි ළමයාට යනවා. අන්තිමට ගියාට පස්සේ මුන් දෙල්ලම් කරන එක දැන් ඔක්කොම ලොකු ක්‍රිකට් ටීම් එකක් අදාගෙන ක්‍රිකට් මැච් එකක් ගහලා දිනලා හතන්දර ගොඩයි පරදිනා අඬලා ට්‍රෝෆීස් අරගෙන බෙස්ට් බෝලර් වෙලා බෙස්ට් බැට්ස්මන් වෙලා වැඩ කෝටියයි මේ අන්තිම ළමයාට යන්නේ. ඕක තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ. හරි, පොඩි දෙයක් ඔළුවට එනවා. ඒ පොඩි දෙය ඔළුවට ආවට පස්සේ ඒක ගැන හිතලා
කියලා හිතලා අන්තිමට යම් දෙයක් සිද්ධ වෙලා ඉවරයි බං. ඉතින් මේ ඉස්සෙල්ලත් මම සාරාහ කරලා තියෙනවා මේ සභාවෙ. අම දවස් 10 වැඩසටහන් කරුවයි දවස් වල ගෝයින්කජී ගෝයින්කගේ වැඩසටහන් කරලා 3 දවසේදී මම පුරාම වැස්සා. ඒ වැහපු වෙලාවේ මම එළියේ මුළුමනින් එකටම ඔළුවට ආපු දේ තමයි මෙහෙම වහිනවා ඇති මගේ ගෙවල් කිට්ටුවේ. ගෙවල් තියෙන්නේ ගෝයින්කජීගේ වැඩසටහන කරපු තැන ඉඳලා කිලෝමීටර් 150ක් විතර එන්න ඕනේ. ඒ වෝ ගාන වහිනවා ඇති මේ වගේ දැන් ළමයි ඉස්කෝලේ හරිලා ඉන්න වෙලා ඒ ඉස්කෝලේ හරිලා ඉන්න උනේ ග්‍රවුන්ඩ් එකක් නැහැ. ඒකේ හෝගාලා යන වතුර පාරක් තියෙනවා. දැන් මේක පිටාර ගලනවා. දැන් මේ ළමයින්ව මේකට අහු වෙනවා. දැන් ළමයින්ව ගහගෙන ගිහින් ළමයින් හදලා. 9 දවස් හැරෙද්දි මට මතක් වුණා මොකද මම මේ කම්පනා කරගෙන ඉන්නේ කියලා. ඒ තරම් දවස් 7ක් එකට ඉස්සරහට ප්‍රපංච කරගෙන ඉඳලා මම දන්නේ නැහැ 9 දවල් වෙනකම් අරකම තමයි භාවනා කරනවා. ඉතින් මෙතන එහෙම වෙන්නේ නැත්නම් හොඳයි. ඒ එනවා කියලා කියන්නේ මේක තමයි අපේ බන්ධනය. මේක තමයි මේ තණ්හාව ගෙනියන වාහනේ. මොකද්ද? ප්‍රපංච සංඥා සංකා සම්මුදාන. මේක තමයි වේදනාපච්චය තණ්හා වෙන්නේ. යහන්නේ මේ නන්දිය මොකක් උඩ යනවද කියලා. නන්දිය යන්නේ මේ ප්‍රපංච සංඥා සංකාරණෝ ජානකරන් කියුද තමයි. මේකේ එක නිකන් තණ්හාවක් එක දණකට ආවට පස්සේ මේක කැඩෙන්නේ නැතුව බැඳිලා තියෙන්නේ කොහොමද? කියන එක දෙයිය වහන්න තරම් දෙයයන්ට තිබිලා තියෙනවා සුපිරි මොළදාර. ඉතින් එහෙම අහලා බුදුහාමුදුරුවෝ කවුද මේ මහකච්චායන හාමුදුරුවෝ පෙන්නලා දෙනවා වේදනාපච්චා තණ්හා වෙන්න මෙන්න මේ වගේ ප්‍රොසෙස් එකක් කියනවා. ඔය ප්‍රොසෙස් එක බලන්න බැහැ. ඊතර ඉඳගෙන ආමලෝකේ ඉඳගෙන මෙතනට ඇවිල්ලා අරමුණකට හිතක් දාන්න ලක්තුත් අන්න ඒක පේන්න පටන් ගන්නවා. ඒක තමයි ඊයේ පළවෙනි දවසේම මේ සීඩ් එක එළියට ආවා මෙතන. කියන්නේ අපි මේ වැඩට බහලා තියෙන කෙනෙකුට මේ වගේ දේවල් සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ. අපි මේ කමඨාන් සුද්ධ කරන්නේ මේ දේශනා කරන්නේ මෙන්න මේකයි මේ තණ්හාව අපිව අරගෙන බඳගෙන යන කියන මේ ක්‍රියාවලිය. දැන් ඕගොල්ලෝ අත්දකින්නව නේද මේ බුදුහාමුදුරුවෝ මේ කියලා කියන එකක් නේද මේ ඕගොල්ලන්ට වෙන්නේ කියන එක පෙන්වලා දෙන්න තමයි මේ බුදුහාමුදුරුවෝ මේ සුත අනුග්‍රහිතය කියන්නේ. ඒ සුත අනුග්‍රහිතය හරහා අපිට මේ වෙන අත්දැකීම ධර්මානුකූලයි නේද කියන එහෙම වුණාම අපි මෙතන මේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා වගේ බුදුහාමුදුරුවෝ කියන්නේ මොනවාද? ආරයට විහරන්තං බ්‍රාහ්මණං අකතං කති චින්න කුකුච්චං. මට කිසිම කුකුසක් නැහැ, කිසිම සැකයක් නැහැ කියලා කියනවා. ඇයි මේ බුදුහාමුදුරුවෝ කියන එකම දැන් මේ සිද්ධ වෙනවා අපිට? එතකොට අපිට ආයේ මේක ඉන්න දෙයක් නැහැ. මෙහෙම ප්‍රපංච සංඥා සමුදාය තරන් පිට වෙද්දී බුදුහාමුදුරුවෝ කියනවා ඒක බැසගත්තේ නැත්තම්, ඒකේ දොඩමලු වුණ නැත්තම් අපිට කිසි වාදයක් නැතුව ඉන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. අපිට වෙන්නේ මොකද්ද? දැන් ඔය මම දීපු උදාහරණේ මට වෙච්ච දේ 3 දවසේ ඉඳලා 9 දවස වෙනකම් ප්‍රපංච සංඥා සම්ප්‍රාප්තම්දා කරන්දි කියලා හිදී අදිගෝටම ගියා කියලා කියන්නේ. ඒක බැහැගෙන ඉන්නේ අජ්ජෝ සාය දෙත්තනි. අභිවදති. අභිනන්දති. බුදුහාමුදුරුවෝ කියනවා නාභිවදති, නාභිනන්දති, නාජ්ජෝ සාය දෙත්තනි. එහෙම කරගන්න නැතුව අපි මේක හිතුවිලි එනවා. ඒ හිතුවිලි එද්දී මොන වෙලාවක හරි මට පුළුවන් වුණා නම් මේ 9 දවස වෙනකන් ඉන්නේ නැතුව හිතනවා කියලා මෙනේ කරන්න.
අන්න මං දැනුවත් භාවය ගත්තා. ඒ එන හිතුවිලි වලට දැනුවත් භාවය ගත්තා නම් ඒ දැනුවත් භාවය නිසා මොකද වෙන්නේ? ටෝච් එකක් ගහනවා මේ කඩුවරේ යන ගමනට. ටෝච් එකක් ගහපුවම මේ මට මොකද වෙන්නේ කියලා මම දැනගන්නවා මමම. එතකොට අර ප්‍රපංච සංකල්ප සමුදාය කරන්ති වෙන්නේ නැහැ. මේ විතක්ක කරනවා, විචාර කරනවා, විතක්ක කරනවා, විචාර කරනවා කියලා මම දකිනවා. මේක නවත්තන්න යන්නේ නැහැ. ඔව් විතක්ක කරනවා, විචාර කරනවා, මගේ අලුත් ෆිල්ම් එකක් යනවා, මගේ අලුත් ෆිල්ම් එක මම බලනවා. කියලා හිටපු ගමන් දැන් මෙච්චර වෙලා ෆිල්ම් එක පෙන්න පෙන්න හිටිය කලුවරේ මෙන්න මෙයා ටෝච් එකක් ගන්නවා, ටෝච් එක ගෙවුවට පස්සේ අර තියෙන ෆිල්ම් එකේ ජොලිය නැතුව යනවානේ. ෆිල්ම් එකේ ජොලිය තියෙන්නේ ආ හෝල් එක කලුවර වෙනකන් විතරයි. ලයිට් දාලා යමු ඕගොල්ලන්ට ෆිල්ම් එකක් බලන්න. ගල් ගහනවානේ. වෙනද හු කියනවානේ. කුණු වරපත් කියනවා අමාරු වෙලා. ඒක ගෙහම බනිනවා. ඉතින් මේකදී බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබේ ෆිල්ම් එකක බල ලයිට් දාගනින් හෝල් එකේ. එතකොට ඒ ෆිල්ම් එකේ බලන්න දෙයක් නැහැ. අර ප්‍රපංච සංඥා සමුදාය කරන්ති කියන එක අතරින් අතර පස්සේ අතර යනවා. දැන්නේ පාල වේලා විමා වේගෙන යනවා. ඉතින් මෙහෙම ප්‍රපංච සංඥා සම්පා සමුදාය කරන්ති වෙන එක මම දේශනාව හමාර කරන්ද මාගන්ධිය සූත්‍රයේ කියනවා පොරි කඩේ පොරි කසනවා වගේ කියලා. අපි මේ පොරි කඩේ පොරි කඩන කසන විදිය දන්නවා. ඒ දවස්වල තිබුණා අපි පොඩි කාලේ ප්‍රීති කසාන කියලා. අසන්ත කසන්ත ජොලි අසන්ත කසන්තද චුරු එන්න රස, චුරු එන්න රස. මට මතකයි මම කැම්පස් එකේ ඉඳි මටත් හැදුණා. හැදුනාට පස්සේ කැම්පස් එකේ ඉඳි හරි ලෙඩේ නෙමෙයි පොරි කඩේ එක ගම්බසේ ගිහින් බෑනේ. මට මේක කොහොම හරි බොණ කරන්න දෙන්න. කවුරු හරි මට කිව්වා බොණ්ඩ කොහොම කියන. පොඩ් කොහොම හොඳට කොටලා බොණ්ඩ. කොහොම මේ මරවිල කන්න බැරි මට කොහොම බොන්නේ කොහොමද? හැබැයි පොරි දිනවට වැඩි ඒක හොඳයි කියලා මාස 3ක් 4ක් එක දිගට කිරි කාලක් මෙව මෙච්ච විතර කොහොම දාලා අද තා වෙනකොට තෙලිය දාගෙන. ඉතින් ඒ වගේ මට මේ කියන්න ඕන කරලා තියෙන්නේ මේ පොරි කඩ කතාවේ. අපි කොච්චර මේකට කැමතිද කියනවා නම් ප්‍රීති කසාන වගේ ඒ තරමට මේ ප්‍රපංච සංඥා සංකා සමුදාය කරන් තිබෙන්නේ නැහැ. ඒ විතරකුත් නෙමෙයි සමහර අය මේක ජොලිය ගන්න වැඩිපුර ඒක ගින්දරට අල්ලනවා. සමහර අය ගින්දරට අල්ලනවා විතරකුත් නෙමෙයි යකඩ රත් කරලා අර තුවාලේ රෝද. ඒ තරමටම මේ වේදනාව විඳින එක මේ දුක විඳින එක අපි සැපක් කරගෙන තියෙනවා. ඔන්න ඕක තමයි තණ්හාව කියලා කියන්නේ. ඒක එන්නේ ප්‍රපංච සංස්කාර සමුදාය තමයි. එතකොට අපි ඒක බලමු. මේ ප්‍රපංච සංස්කාර සමුදාය තරන්ති කියන මේ වරපටිය විඳින්න අපි මොකද කරන්නේ? මෙතන මේ පරිේශණී කියන්නේ. එසේ විඳීමට මේ සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන දේශනාව මාර්ග කරනවා සියලු දෙනාට දේවාන් සාරයි. හොඳයි මෙතන රැස් වෙලා මේ වැඩසටහනේ සම්බන්ධ වෙලා ඉන්න පින්වත් පිරිසට පුළුවන් මම හිතන්නේ හයට තමයි දේශනාව නවත්තන්න තිබ්බේ. 6:45 වෙනකන් තියෙනවා විවේකය. මේ ආයත විවේකය ගන්න පුළුවන්. මම ඒ අතරේ ඉල්ලා සිටිනවා Zoom එකේ කමඨාන් සුද්ධ කරන්න අවස්ථාවක් හම්බුනේ නැති නිසා Zoom එකේ කවුරු හරි කමඨාන් සුද්ධ කරන්න ඉන්නවා නම් මේ අවස්ථාව කරගන්න කියලා මම Zoom එකේ කමඨාන් සුද්ධ කිරීමට යනවා. මෙතන පිළිසෙට යන්න පුළුවන් විවේකය. කමටහන් වාර්තා දෙකක් ඉදිරිපත් කරන්න වෙලාව තියෙනවද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
අවසරයි ස්වාමීන් වහන්ස, මගේ කමටහන් වාර්තාවක් ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න. ඔබ වහන්සේ සතිමත් සක්මන, ඔබ වහන්සේගේ උපදෙස් අනුව අත්පා එසවීම කැරකීම් නොකර සිටියා. එම පළමු සක්මනම ගලක් මෙන් සිටගෙන සිටියා. ඊට පස්සෙ එතන මුළු පෑයම ගිය විට ඉවතට ඉනට තබාගත් අත් දෙක ඉතා බරට පහලට වැටුණා. දෙපාවල ඉතාමත් බර දැනුණා. කළුගල් දෙකක් යටිගුල් දකළුගල් දෙකක් යටිපතුල් දෙකේ ගැට ගහලා ඇති වගේ බරක් දැනුණා. පපුව මැද හුස්ම දැනුණා. ආශ්වාසය බරයි, ප්‍රශ්වාසය ඉතාම සැහැල්ලුයි. ක්‍රමක්‍රමයෙන් ඉතා කුඩා චලන සිදු වෙනවා. හිනාව ඉබේම සිදු වෙනවා. ස්වාමීන් වහන්ස, මේ දත් පෙන්න නැතු අර පපුවෙන් එන්නේ සතුටක් එනවා. ඒ හිනාව තමයි නිතරම සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ජීවිතයේදීත් වෙනවා. ශබ්ද නැතුව නේ හුස්ම. දැන් මේ වෙන විට ස්වාමීන් වහන්ස හුස්මේ කිසිම බරක් දැනෙන්නේ නැහැ. සැහැල්ලුවෙන් ඇවිදගෙන ඉඳ හිට ඇවිදගෙන යන අවස්ථාවත් ඉඳ හිට තියෙනවා. සැහැල්ලුවෙන් ආපස්සට සහ දෙපසට කුඩා කුඩා චලන ඇවිදීම් සිද්ධ වෙනවා. විලිඹ හා මාපට ඇඟිල්ල ඉතා තද කර හරකවනවා. නැවත බුරුල් කරනවා. කොන්ද පිටුපසට දුන්නක්සේ නිතර නිතර නවා දිගාරිනවා. ඒ වෙලාවට හුස්මත් හුස්ම කොන්ද පිටුපසට දිගාරනකොට හුස්ම ගන්නවා. නැවත මේ කෙනෙක් වෙනකොට හුස්ම පිට කරනවා. හුස්ම කොන්ද යට පේලිය හා අස්තිවල ජොයින්ට්ස් නිකන් මේ රබර් වගේ කියලා තේරෙනවා ස්වාමීන්. රබර් එකක් දිගෑරෙනවා වගේ. නිකන් පද නැහැ. සතිමත් සක්මන එපමණයි. සතිමත් පර්යංකය ඔබ වහන්සේගේ උපදෙස් ලැබී ඊළඟ පර්යංකයේදීම ඉතාමත් චලන නැතිව නොසෙල්වී සිටියා. හුස්ම ගන්නවා බරට දැනුණා. පිට කිරීම පහසු වුණා. මේ වන විට ආශ්වාස ප්‍රශ්වාස ඉතාම සැහැල්ලුයි. දැන් මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්ස නින්ද යන්න එන විට සතිමත් වුණා. එවිට එය නැති වුණා. යම් කිසි ඉරියව් කීපයක ශරීරය පවත්වනවා ඉඳගෙන ඉද්දි. ඒවා චක්‍ර තුනක් පමණ වනසේ සිදු වෙනවා. සමහර අවස්ථාවල ස්වාමීන් වහන්ස මට මොකක් හරි සිද්ධ වෙනකොට ඒක හොඳට තේරෙනවා. නමුත් ඒක සිද්ධ වුණාට පස්සේ ඒ කියන්නේ ලියන්න හරි ගියාම මතක නැහැ. නින්දෙන් බලාගෙන සිටියේදී මා හිඳගෙන සිටින තැනට යටින් පොළොව යටින් මෙන් උමගකින් වගේ ජලය හෝ යමක් ගලාගෙන යන බවක් දැනෙනවා. ඒකම ස්වාමීන් වහන්සේ මා කුඩා කල සිදු යම් සිදුවීම් මතකයට හා පෙනීමට ලක්වි. එකපාරට විගසම ඒවා නැතුව යනවා. එපමණයි ස්වාමීන් වහන්සේ, සාමාන්‍ය ජීවිතයේදී ස්වාමීන් වහන්සේ මේ මම සාමාන්‍යයෙන් කොහොමදත් පොඩි කාලේ ඉඳලම සින්දු අහන්න කැමති. නමුත් ඒක පහුගීටි කෙච්චර එහෙම ආශාවක් තිබුණ. දැන් අර සෞන්දර්ය රස විඳින්නත් කැමැත්තක් තියෙනවා. ඉස්සර ඉඳලා මේක දැන් කරන්න ආසයි. ඒ වගේ ගීත අහන්න හිතෙනවා. ඒකම යෙහෙලි එකගේ නිවසට ගිහිල්ලා පොඩ්ඩක් කතා කර කර ඉඳ කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස. එපමණයි. තෙරුවන් සරණයි. හොඳයි. ඒකේ අර පරයන්කේදී සෝරි සක්මනේදී ඒ කියපු අර නැටිලි ගැහිලි යම් ආකාරයක පාලනයකට ආවා කියන එක හොඳයි. ඒත් තව පොඩි පොඩි දේවල් කියනවා. ඒක අපි ඔය කරන විදිහට ඔහොමම කරමු. එහෙම වෙද්දි තව ඔය සියුම් සියුම් දේවල් වලත් ඒවා වෙද්දිත් ඒවටත් බලන්ඩ මේවා චේතනාත්මකව නොකර ඉන්න පුළුවන්ද කියලා. එතකොට ඒ ශක්තිය වෙන විදිහකින් එළියට එන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඒකට අපි ඒ වෙන සිද්ධීන් වලට යම් ආකාරයක ඇබ්බැහියක් වෙලා තිබුණා. ඒ ඇබ්බැහිය කැඩිලා ගිහින් මීට යට තියෙන මොන හරි ඇබ්බැහි තියෙනවා නම් ඒවා ඉදිරියට එන්න හදන්න පුළුවන්. ඒ හින්දා ඒ සක්මනේ ඔය වෙන පෙරණ විදිහ කොහොම දිගටම කරන්ද පර්යාංකේදී කියවුණා ඉරියව් කීපයක් පර්යාංකේදී තියෙනවා පිටිනවා කියලා. මොනවද ඒ වගේ ඉරියව් කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්? ඒක ස්වාමීන් වහන්සේ අර පියල් බණ අහන්න ඉඳ ගන්නකොට අර කකුල් දෙකම එක පැත්තට නමලා එක අතක් බිමට තියාගෙන ඉන්නවා. ඒ වගේ ඉරියව්වක් අනිත් අතත් ඒ වගේම බිමට තියාගෙන ඉන්නවා. එක පැත්තකටම ඇලවිලා, වම් පැත්තට ඇලවිලා. ආයේ තව තියෙනවා ස්වාමීන් වහන්සේ, මේ සාමාන්‍යයෙන් අත් දෙක ඉස්සරහට පපුව උඩට තියාගෙන, මේ උරයිස් දෙකට නෙමෙයි පපුව උඩ තද වෙන්න තියාගෙන කකුල් දෙක දිග අරගෙන එක කකුලක් උඩ අනෙක් එක තියාගෙන බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ.
ආය ස්වාමීන් වහන්සේ අර අර වගේ අර පළවෙනි කිව්ව එක වගේම නැමිලා පොඩ්ඩක් වම් තව ටිකක් කැරකිලා මේ නිකන් උර ඉස්ස උඩ නිකට තියාගෙන නිකන් ලොකු කල්පනාවක් වගේ එහෙම ඉන්නවා. ආය උඩ බලාගෙන ඉන්නවා එහෙම ඒ වගේ ඒවා ස්වාමීන් වහන්සේ. මේ බලාගෙන ඉන්නවා කියලා කිව්වේ ඇස් අරගෙන ඉන්නවද නැත්නම් ඇස් නෑ වහගෙන නෑ ඉන්නවද? ඇස් වහගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට මේක පැය කීයක විතරද මේ එක එක ඉරියව් වලට යන්නේ? පැයක්ද නැත්නම් පැයකට නෑ වැඩි කලක්ද? නෑ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර වගේ එක ඔව් පැයක් පැය තුළ ඉරියව් කීපයක් සිද්ධ වෙනවා. ඒ එක පැයක් ඇතුළත ඉරියව් කීපයක් සිද්ධ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. එහෙම හොඳයි. මෙහෙම ඒ ඉරියව් වලටත් මෙතනදිත් අර අපි කරපු දේ කරන්න ඕන දැන්. එහෙම එහෙමයි. ඉරියව් මාරු කරන්න අවශ්‍යතාවයක් එද්දි, එහෙම නැත්නම් මාරු කරන්න හදද්දි මාරු නොකර ඉන්න. එහෙමයි. එකම ඉරියව්වේ ඉන්න. එහෙමයි. එතකොට ඔය ඉරියව් මාරු කිරීමෙන් තමයි අපිට දුක හඳුනා ගන්න, දුක තේරුම් ගන්න ඉඩ නොදෙන්නේ. එහෙමයි. ඒක සක්මනේ සිද්ධ වෙච්ච එක අපි අම්මා ආකාරයකට දැන් ඒකට පිළිතුරක් වාගෙන තියෙනවා. මේකෙදිත් අපි එහෙම්මම කරන්න ඕන. අපි හිමීට කරලා බලමු. ඊට පස්සේ මේ තියෙන අත්දැකීම් අයින් වුණාට පස්සේ මොකද අපේ හිත කරන්නේ? කොහොමද අපේ හිත, අපේ කය මේ චේතනාත්මකව මේ නවත්තන සංසිද්ධිය මොන විදිහට ගන්නවද කියලා. තව යට කෙලෙස් තට්ටුවකට යන්න පුළුවන්. මේ වෙච්ච සිද්ධි එක එක සිද්ධි වෙනවා, එක එක සිද්ධි සතියට අහු වෙනවා කියලා කියන්නේ, ඒවා ලියන්න ගියාම මතක නැහැ කියලා කියන්නේ. දැන් අපි ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ ඔහේ බලාගෙන ඉන්න ගතිය, එහෙම නැත්නම් හුදු දැනුවත් භාවය විතරක් ගියාට පස්සේ ඒ හුදු දැනුවත් භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අපි ඒකට කියන කතාව තමයි choiceless awareness කියලා. choiceless awareness වලට ගියාට පස්සේ අපි මොනවා හරි චූස් කරන්න නැති වුණාට පස්සේ මෙච්චර කල් චූස් කරලා චූස් කර කර හිටියේ ඒකේ මොකක් හරි සිරිලාරයක්, මොකක් හරි ලෙවකණ්ඩ දෙයක්, මොකක් හරි ආස කරන ගතියක්, මොකක් හරි ප්‍රිය ගතියක්, මොකක් හරි මනාප ගතියක් තිබ්බ. ඒ මනාප ගති ප්‍රිය ගති හිමීට 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 අයින් වෙලා ගියාට පස්සේ සිද්ධිය මතක නැහැ. සිද්ධියක් වුණා, සිද්ධිය මොකද්ද කියලා මතක නැහැ. ඒක තමයි මේ සංඥාගේ වෙනවා කියලා කියන්නේ. එහෙම සංඥා ගෙවෙන්න නම් සිද්ධ වෙන්න ඕන එකම දේ තමයි මේ අපේ මනසේ මේවා මම කියලා අල්ලා ගන්න ස්වභාවය දිනන අන්‍ය ස්වභාවය දිය වෙන්න. ඉතින් ඒ ස්වභාවය දිය වෙන එක පටන් අරගෙන තියෙනවා. ඒකෙන් කියන්නේ මම නැති වුණා කියලා නෙමෙයි. දැන් වාහනේ පාරට දාගෙන යනවා. ඉතින් ඒ හින්දා අපි ওই පාරට දාගෙන යන එක කොහොමම දිගටම අදිමු කියලා මං ඉල්ලා සිටිනවා. ඔය කුඩා කල සිද්ධීන් මතකට එන්නේත් ඒකයි. ඔය එක එක සංසිද්ධීන් දීලා බලනවා. දැන් මේකට කොක්ක ගහයි, මේකට කොක්ක ගහයි, මේකට කොක්ක ගහයි කියලා. එහෙම එන්නේ නැතුව ගියාම අපේ හිත යටවට 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 යනවා. කොහොම ගිහින් තමයි ඔය කට්ටිය පෙර ආත්ම දැක්කා කියලා ලොකු කතන්දර ගියාගෙන 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 යන්නේ. හිත යටට ගැඹුරට 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 යනවා. මොකක් හරි අපි එල්ලුනොත්, සංඥාවක් මතක තියාගත්තොත් ඊට පස්සේ මම අරක දැක්කා, මේක දැක්කා කියලා උඩ කන පැන උඩ කන පැන. ඉතින් බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙනවා ඒ වගේ කල්ප ගණන් කියවන්න පුළුවන් තරමට මේ හිත දියුණු වෙනවා සංඥාව කරගත්තොත්, මම කරගත්තොත්. අපි මෙතන කරන්නේ choiceless awareness, හුදු දැනුවත් භාවය. මොකක් හරි දැක්කනම්, මොකක් හරි හිතට ආවද දන්නවා කියන එක විතරයි අපි කරන්නේ. එතනින් එහාට වෙන්න කිසිම කෙංගෙඩියක් කරන්නේ නැහැ. ඒක එහෙම්මම දැනුවත් භාවයට යටගෙරුවාට පස්සේ ඒකේ තියෙන සංඥාව දිය වෙලා දිය වෙලා දිය වෙලා යනවා. ඊට පස්සේ සිද්ධිය මතක නැහැ. සිද්ධිය මතක නැහැ කියලා කියන්නේ ඩිමෙන්ෂා හැදෙනවා නෙමෙයි. සිද්ධිය මතක නැහැ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මාර්ගයේ අපි යනවා, සංඥාව ගෙවෙනවා කියන එක එසේ වේවා කියලා අපි සඳහන් කරනවා. ඒක මේ අන්තිමට කියවුණා මේ සින්දු අහලා මේ సౌందර්යයට යන කතාවක් අයිය ගහන්න තියෙන එකක් එනවා කියලා. එහෙම තමයි මේ මේක දියුණු වෙද්දී අපේ යට මෙච්චර කල් ඇංගිලා තියෙන දේවල් ආයි එළියට දාලා බලනවා. මේක අදින්න පුළුවන්ද මේ වෙලාවේ අපිට කරන්න තියෙන්නේ? දැන් ඒවා එනවනේ, ඒවත් අපි සාමාන්‍ය ජීවිතයේ සතියෙන් කරන සින්දුවක් අහද්දී අහනවා 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 කියලා කරන, කෑමක් කන්න හිතෙනවා නම් කනවා කනවා කියලා කරන,
මැච් එකක් බලන්න හිතෙනවා නම් ওই ටීවී යන නර්තන වින්දනයක් බලන්න හිතනවා නම් බලනවා බලන්නේ බලනවා බලනවා බලනවා. ඉතින් එහෙම කියද්දි ඒකට අපි ප්‍රපංචකරණයක ඒකට ඇලෙන ගතිය පොඩ 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 අඩු වෙලා යනවා. ඉතින් ඒ වගේ අපේ මේ සංසාරයේ කරගෙන ඇවිල්ලා තියෙන පුරුදු ගෙමලා දාන්නේ උන් ඔය ආකාරයට. ඉතින් ඒ හින්දා ඕවා එළියට එන්න ඕන. ඕවා එළියට ආපුවම තමයි අපේ කෙලෙස් කොහෙද තියෙන්නේ, අපේ චරිතය මොකක්ද කියලා පේන්නේ. ඇයි ඒක පේද්දි අපි ඒක පාවිච්චි කරනවා ඊළඟට සතිමත් වෙන්න. එසේ වේවා කියලා අපි යනවා ඊළඟ වාරේ. එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. ඉක්තා ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා ස්වාමීන් වහන්සේ. සේම අම්මගේ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවසරයි. තෙරුවන් සරණයි කියන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම මාස දෙකක විතර භාවනා වැඩසටහන් කරගෙන ගියා. මේ දිනවල 10 වෙනි මාසේ දින 10ක් දිගටම ගරන් ගියා. 10 වෙනි 3 වෙනි මාසේ 10 වෙනිදා ඉඳලා දිගටම දින 10ක් පමණ භාවනාව යෙදුණා. මේ සෑම දිනකම පැයක් සක්මනේ යෙදී ඉන්පසු පැයක් පර්යංකේ යෙදුණා. සක්මනේ යෙදෙන විට මාහට මාගේ ඇඳුම් තිබෙන ලෙස දහඩිය දැම්මා. වම දකුණ සිතා යන විට නිතරම දෙපැත්තට වැනෙනවා. නිතරම දෙපැත්තට වැනෙනවා. එය නවත්වා ගන්න බැහැ. සක්මන් මැදදීද දෙපැත්තට වැනෙනවා. මම එවිට වම දකුණ සිහි කර කර භාවනාවේ යෙදුණා. සක්මනේදී අත් දෙක ඉස්සරහට තබා තදින් අල්ලා ගන්නවා. එය අත නොහැරීම භාවනාවේ යෙදෙනවා. පැයක් ගත වී බව දැනගත්තා ගන්න ලැබෙනවා. ඉන්පසු සක්මන නවතා අත් දෙක ගන්නා විට ඉතා තදින් තිබෙන නිසා දෙපැත්තට ඇදලා ගන්නවා. ස්වාමීන් වහන්සේ සක්මන එපමණයි. හරි පරයන්කයක් තියෙනවා බා. මම මෙසේ සක්මන නවත්තලා පර්යංකේ කුටියේ වාඩි වී ශරීරයේ සැහැල්ලු බව සිතමින් හිස් මුදුනේ සිට දපාදේ දක්වා සිත යොමු කර භාවනාවේ යෙදෙනවා. ඉන්පසු හුස්ම රැල්ල ගැන සිත සිත සිතා භාවනා කරනවා. දිනක් මාගේ ලොකු මිනිවිරිය, මේදාගේ දුව මිනිවිරිය විභාගයක් සමත් වුණා කියා සහතිකේ මට පෙන්නුවා. මම එය ගැනීමට අත් දෙක දික් කරගෙනවත් සමගම එය නැතුව ගියා. ඉන්පසු මාගේ දෙපා දෙක එකට ගැටුණා. ටික වේලාවක් එය දෙපැත්තටම ගියා. සමහර දිනවලදී කුටුවෙන් මාව නැගිට්ටවීමට තරම් දැනිත සහ කලවේ කොටසින් උස්සන්නාසේ දැනුණා. කාලය ගත වී බව දැනුණා නිසා පර්යංකේ නවත්තුණා. මා මෙසේ දින කීපයක්ම සිදු වුණා. එපමණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඕකේ පර්යංකය ඔය කෙරෙන විදිහට කොහොමම කරගෙන යම්. සක්මනේදී සඳහන් වුණා මේ පැද්දි පැද්දි යනවා විසිරෙවි යනවා කියන එක. ඒ පැද්දි පැද්දි විසිරෙවි යනවා කියලා කියලා කියන්නේ මම සක්මන් කරනවා කියන එක අයින් වෙලා මේ සක්මනට සක්මන් කරන්න දුන්නට පස්සේ අපි දන්නේ කකුල ඉස්සුවාට පස්සේ කොහෙද තියන්නේ. ඉතින් ඒ තරමටම මේ අපි යමක් කරනවා ඒ කරන එකට අපි සම්බන්ධ නොවි ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. වෙනදා අපි ඕක සම්බන්ධ වෙලා මේ කකුල හරියටම මං තියන්න ඕන දැනනේ තියන්නේ, මං හිතන දැනම කකුල තියන්න, මං හිතන විදිහටම තියන්න, මම උස්සන විදි උස්සන්න හිතන විදිහටම ඉස්සෙන්න ඕන කියලානේ අපි හිතන් හිටියේ. මේ මම ඉන්නකම් අපිට පුළුවන් හැඩ වැඩ දාලා ඇවිදින්න. හැබැයි මම අයින් වුණාට පස්සේ අපේම සක්මන අපේ සක්මන නෙමේ වෙලා යන සක්මනේ මම නැති වෙලා යන. ඒ කියන්නේ පර්යංකේත් ඒ වගේ දෙයක් තමයි සඳහන් වෙන්නේ. මේ මම ගෙවෙන ක්‍රියාවලියට ගිහින් තියෙනවා, හිත ගිහින් තියෙනවා. ඉතින් ඔහොම වෙද්දී අපි තව පොඩ්ඩක් සක්මන ඇතුලේ දේවල් බලන්න පුළුවන් වෙන්න ඕන. මේ මේ ওই විදියට විසිරලා යද්දී කොහොමද මගේ යටිපතුල්ට දැනෙන්නේ, කොහොමද කලවවලට දැනෙන්නේ, කොහොමද බත්කඳිවලට දැනෙන්නේ කියලා හොඳට දැන් කය ඇතුළට තව පොඩ 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 හිමීට එන්න පුළුවන් නම් එතකොට තව කෙලෙස් ධාරාවක් එළියට එන්න පුළුවන්.
එතකොට විසි වෙවි යනවා විතරකුත් නෙමෙයි වැටෙන්නත් පුළුවන්. හැබැයි වැටෙන්න එපා. වැටුණා මට නඩු දාන්න එපා. අම්මා අක්මනු ගන්නලා අපේ අම්මා වැටුවා කියලා මේ දා නඩුවත්. එහෙම වෙන්නේ නැතුව අපි පොඳුරට කය ඇතුළට හිත දාලා තව යන්න. ඉතින් ඒ බොහොම වීර්යයෙන් ඒක කෙරෙන නිසා තමයි අර අත් දෙක තද කරලා අල්ලගෙන තියෙන්නේ. එහෙම නැතුව සක්මන කර තද කරලා මේක මෙහෙම්මම කරලා කරන්න නැතුව අපි පොඩ්ඩක් නිවිහැන හිල්ලේ නිවාඩු පාඩු සක්මනට සිද්ධ වෙන්න අරින්න. එසේ වෙතත් ඒ සක්මනේ එන්න එන ජවය පර්යංකයට එනවා කියලා තියෙනවා. ඉතින් පර්යංකය කොහොමම දිගටම කරගෙන යන්න බලමු. තව සුමාන කීපයකින් ඊළඟ වතාවක් මොකද කියලා. ඒ ස්වාමීන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පන්තිර නිර්වාණයෙන් අවබෝධ වේවා තවත්. ඒම වේවි. යන අරුණි නෝනට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සතිමත් සක්මන පළවෙනි වට දෙක තුන පතුලට අවධානය යොමු කරගෙන ඇවිද ගියෙමි. වරින් වර සිතුවිලි ගලා ආවද ඒවා ආබවද ඒවා දුටු විට අතුරුදහන්ව ගොස් යළි පතුලටම අවධානය යොමු වූ බවද නිරීක්ෂණය කළෙමි. ඉහළ මාලයේ රූපවාහිනී ක්‍රියාත්මක වන ශබ්දයද අවට ගොඩනැගිල්ලක ඉදිකිරීම් ශබ්දද ඇසුන අතර ඒ ශබ්ද අතරින් පතුලටම අවධානය යොමු විය. පරිසරයේ වූ දැඩි උණුසුම නිසා ශරීරයට දැනුණු රස්නය හා ශරීරයේ දහඩින් තෙමී යන බව දැනුනි. නමුත් පතුලට සිත යොමු වූ අතර පතුලේ විලුඹ ප්‍රදේශයේ සිට ඇඟිලි දක්වා බර සම්ප්‍රේෂණයේදී ඇතිවන දැනීම වේගයෙන් ඇති වී නැති වී යන බව දුටිමි. පතුල ඉහළට එසවී තිබෙන දැනීම වෙනම හඳුනා ගැනීමට හැකි විය. සිතිරි ගලා යෑම ඉතාම අඩු විය. එක් පයක් ඉහළට ඔසවා ඉදිරියට ගෙන යාමට යොදන වෑයම නිරීක්ෂණය විය. එයට තව ලං වී බැලීමට උත්සාහ කළෙමි. එයට සිතේ ඇති බලපෑම ඉතා අපැහැදිලි ලෙස ඉතා කෙටි වේලාවකට නිරීක්ෂණය විය. සක්මන එපමණයි ස්වාමීන් වහන්ස. සතිමත් පර්යංකය බොඩි ස්කෑන් එක කරගෙන යන අතර මඟදීම අවධානය හුස්ම රැල්ල වෙත යොමු විය. පපුව ප්‍රදේශයෙන් ප්‍රකට වූ හුස්ම රැල්ල ඉහළ පහළ යන දෙස බලා සිටියෙමි. ආශ්වාසය ප්‍රාශ්වාසය දෙකම අල්ලා ගැනීමක් හෝ පාලනයක් තුළ සිදුවන බවක් දැනුණු නිසා බරගතියක් දැනුනි. ක්‍රමෙන් ආශ්වාසය ප්‍රාශ්වාසයට වඩා ආයාසයකින් වෙහෙසකින් සිදුවෙන බවද ප්‍රාශ්වාස වායු රැල්ල ඊට වඩා ගොඩක් සැහැල්ලුවෙන් පිටවන බවද දුටිමි. ආශ්වාස වායු රැල්ල ඇතුළතින් ඇදගන්නා ස්වභාවයක් දැනුනි. විනාඩි කිහිපයකට පසු ශරීරයේ බැලුම් බෝලයක් පිම්බෙන්නාක් මෙන් දැනුනි. ඒ අතර ආශ්වාස ප්‍රාශ්වාසය ඇතුළතින් සිදුවන බවක් දැනුනි. දිගටම බැලුම පිම්බෙද්දී ආශ්වාස ප්‍රාශ්වාසය සිදු විය. සිතුවිලි වරින් වර ගලා ආවද ඒවාද සතිමත් වුනි. ඒවාද සිතුවිලි වරින් වර ගලා ආවද ඒවාටද සතිමත් වුනිමි. හුස්ම රැල දෙස බලන අතර සිතුවිලි වල වූ විස්තරද දුටිමි. නමුත් ඒවා බොහෝ කෙටි විය. යළි අවධානයේ ඉබේම හුස්ම රැල වෙත පතිත විය. මේ අතර ශරීරයේ ඇතුළත පිම්බීමක් හැකිලීමක් නිරීක්ෂණය වූ අතරයේ උදරයේ නොවූ බව පැහැදිලි විය. නමුත් කොයි ප්‍රදේශයේද කියා මම සෙවීමට උනන්දු නොවුනි. එච්චරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මේක හරියටම හොඳට දැන් සතිය ඉද්ද ගැහුවා වගේ තියෙනවා. මෙහෙම සතිය ඉද්ද ගැහුවා වගේ තියෙන්නේ කිසිම දෙයකට කලබල වෙන්නේ නැති මනසක් ආවට පස්සේ. ඉතින් මේ විදිහට තමයි සතිය විකාශනයටපත් වෙන්නේ. අපි ඉස්සෙල්ලම සති මාත්‍රේ යන්තම් හඳුන්ලා දෙනවා. මේ යටිපතුල බලන්ඩ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම බලන්ඩ ඒ හඳුන්ලා දීපු හඳුන්ලා දීම හිතුවිලි යටිපතුලේ හිත තියන් ඉඳි හිතුවිලි ආවත් ඒකටත් සතිමත් වෙනවා. සතිමත් වුණාට පස්සේ ආයෙ යටිපතුලට එනවා. ආයෙ සද්දවලට යනවා. ආයෙ යටිපතුලට එනවා. ආයෙ මේ උණුසුම රස්නෙට දාඩිය දාන එකට යනවා. ඒකට සතිමත් වෙච්ච ගමන් ආයෙ එනවා හිත යටිපතුලට. මේම මේ එන එකට මේ හැම එකටම සතිමත් වේගෙන සතිමත් වේගෙන සතිමත් වේගෙන යද්දි හිත අලුත් පාඩමක් ඉගෙන ගන්න. මොකද්ද ඉගෙන ගන්න අලුත් පාඩම? මේ හැම දෙයක්ම එනවා ඒ ආපු එක නැති වෙනවා. කකුලට ආවත් කකුලෙත් ඉන්නේ වෙන එකට යනවා. වෙන එකට ගියත් ඒකේ ඉන්න යනවා කියලා.
මේ අලුත් ඉගෙන ගන්න පාඩම දැන් හිත දැක ගන්න පටන් ගන්නවා. ඒක දැනෙන එක තමයි මේ හැම දැනීමක්ම. අන්තිමට මේවා ක්‍රියාවලි නෙමෙයි. මේවා ඔක්කොම මේ සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ සිද්ධ වෙන දේ මගේ දැනීමක් තියෙනවා. ඒ දැනීමත් ඉන්නේ ඇති වෙවි නැති වෙවි යනවා කියලා. මේ හැම දෙයක්ම මනසෙන් අල්ලාගෙන තියෙනවා කියන ස්වභාවය සතියට නිරීක්ෂණය වෙලා තියෙනවා. එකනේ එකක් නිරීක්ෂණය විතර වුණත් නෙමෙයි. ඒ නිරීක්ෂණය වෙලා ඒක පැහැදිලිව ලිවීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා වෙද්දි මම කියන්නේ ඉස්සෙල්ලා අර කාගෙද මේ දාගේ අම්මට කිව්වා වගේ අපි තව පොඩ්ඩක් මේ වගේ දේවල් සිද්ධ වෙද්දි තව පොඩ්ඩක් හය බලන එක ඇවිදීම බලන එක ඇතුලෙන් බලන්න පුරුදු වෙමු. ඇතුලෙන් කියලා කියන්නේ යටිපතුල බලනවා වෙනුවට කයට හිත ආපුහම බලන්න කය ඇතුලෙන් යටිපතුල වෙනුවට කයේ ඇතුල මට හිත දාලා මේකේ මොනවා හරි බලන්න පුළුවන්ද පේන්න තියෙනවද කියලා තව පොඩ්ඩක් කයට කිට්ටු වෙන්න එතන උත්සන්න වෙන්න ආසන්න වෙන්න ඒක තමයි උජුම් කායන් පනිදාය කියන එක අපි තව පොඩ්ඩක් ඉදිරියට යනවා කියලා කියන්නේ මේ කියන එක වැරදි කියලා නෙමෙයි කියන්නේ මේ වගේ කෙනෙකුට හිත බොහොම සියුම් දැන් මේ සියුම් නිසා මේ සියුම් හිත අපිට තව ඇතුළට අරින්න පුළුවන් ඒ ඇතුළට ඇරීම හරහා මේ කයේ කායික ක්‍රියාවලියේ මොකකින් හරි තව ඇලිලා තණ්හාව තියෙනවනම් ඒවා කඩාගෙන කපාගෙන යෑමේ හැකියාවක් ඇති වෙනවා අපි මේ කයට හිත දැමීම නිසා ඒක හින්දම තමයි අපි මේ බොඩි ස්කෑන් එක කරන්නේ කය ඇතුළට හිත දාන්න බය නැතුව හිත දාන්න උත්සුක කරවන්න උනන්දු කරවන්න ඉතින් ඒ වගේම කතාවක් තමයි පර්යාංකය දිට්ඨියේ කියවෙන්නේ සම්පූර්ණ හුස්මේ පපුවේ ආශ්වාස ප්‍රාශ්වාසයේ බොහෝම මයිනියුට් ඩීටේල්ස් අහු කරගෙන තියෙනවා. එහෙම මයිනියුට් ඩීටේල්ස් අහු වෙන්නේ හොඳට වෙන දෙයට වෙන්න ඇරලා බලන් ඉන්න පුළුවන්කම වෙන දෙයට වෙන්න ඇරලා බලන් ඉන්නවා කියලා කියන්නේ සති මාත්‍රය නෙමෙයි සති සම්පජඤ්ඤ නෙමෙයි සති ඉන්ද්‍රිය නෙමෙයි සති බලය නෙමෙයි දැන් මේක හොඳට කස කැවිගෙන යන සති සම්පජඤ්ඤ. ඒ සති සම්පජඤ්ඤ නෙමෙයි. සති සම්බොජ්ජංගයට හොඳට කරකීගෙන යන මොන ඉද්ද ගැහුවා වගේ වෙන දේවල් හොඳට අහු වෙනවා. ඉතින් මෙහෙම කෙනෙකුට තව පුළුවන් මේක ඇතුළට බස්සන්න. ඇතුළට බස්සද්දි තව කුණු තියෙනවා නම් කඩාගෙන කඩාගෙන එන. සමහර අයට බස්සන්න ඕනේ. සමහර අයට මෙහෙම වෙද්දි නැචරලි හිත කය ඇතුළට යනවා. ඒ ගියාම මේක තව ඇදීගෙන ඇදීගෙන එනවා. ඉතින් එහෙනම් කයට තව උත්සන්න ආසන්න වෙන්න කියලා කියනවා මම. ඒ කියලා කියන්නේ මේ අද ඉදිරිපත් කරපු වார்த்தාවේ හැටියට. හැබැයි අත්‍යවශ්‍ය නැහැ. මොකද මෙත මේ වගේ කය ඇතුළට හිත ගිය අවස්ථාවල් මීට ඉස්සෙල්ලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දා මේ වார்த்தාවේ ඒ කරුණු කාරණා සම්පාදනය වෙලා නැහැ. ඒ හින්දා තමයි වார்த்தාව මෙහෙම ඉන්නේ. හැබැයි ඔය සමීට ඉස්සල සම්පාදනය වෙලා තියෙන නිසා මේ කරන එක දිගටම කරද්දි කොයි වෙලාවක හරි අය ඇතුළට උත්සන්න ආසන්න වෙන්න කරුණු සම්පාදනය වෙයි. ඒ වෙද්දි නැවත වරක් මීට වැඩිය තොරතුරු ඉදිරියට එනවා. කෙසේ වෙතත් මේ විදිහට මේක සිද්ධ වෙද්දි දිගින් දිගටම කරගෙන යද්දී ඒක ස්වභාවයෙන්ම අපේ තියෙන කෙලෙස් ගෙවිලා වෙන අදියකට අදිරි වෙන ආකාරයකට එහෙම නැත්තම් වෙන කෙලෙස් ගෙවීම් ඉදිරිපත් වෙයි එසේ වේවා කියලා අපි වාර්තාවේ කමෙන්ට් එක නවත්වනවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි එසේම වේවා. අපි පුළුවන් තව වාර්තාවක් කියනවා නම් කාගේ හරි ගන්න. එහෙම නැත්තම් තව විනාඩි දෙකකින් අපි පටන් ගන්නවා මෙතන කමඨහන් වාරය. ඒ හින්දා තව කාට හරි වார்த்தාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපිට ඒ කමඨහන් වාරය දීුණත් ගන්න පුළුවන්.